මම ටිකක් කියන්න. මේ ළඟදී අපි දාන එකට වැඩියා අපේ හාමුදුරුව කෙනෙක්ගේ තාත්ත නැති. මේ වගේම අද බණ හෙට දාන තියෙනවා. ඒ දානෙට අපි වැඩියා. හිතවත් හාමුදුරුව කෙනෙක්. දානෙට වැඩලා දානි වන්ද පුණ්‍යානුමෝදනා වීම කරනකොට මේ අම්මගේ ඇඟට අර මියගිය තාත්ත සම්බන්ධ. අම්මා එකපාරටම වෙනස් වෙලා දඟලන්න ගත්තා. දඟලන්න අරන් අම්මා කතා කරලා hinaavivi කෑක ගහ වචන ටිකක්. මාස ගානකින් අද කණ්ඩ ටිකක් හම්බුන. දැන් මිය පරලෝ කියලා තුන් මාසේ දාන්න තමයි පිළිගන්නේ. හාමුදුරුව කෙනෙක්ගේ තාත්ත. මාස ගානකින් අඳින්න දෙයක් හම්බුන. වතුර ටිකක්වත් නැතුව හිටපු මට වතුර හම්බුනා. ඉන්න හිටින්න තැනක් හිටපු නැති මට ඉන්න හිටින්න තැනක් හම්බුනා. අද මම මහා සතුටින් පින් අනුමෝදන් වෙනවා කියලා සාදුකාර තුනක් දුන්න අම්මා එකපාරට එතන වැටුණා. ඊට පස්සේ අම්මගේ ප්‍රශ්නේ තියෙනවා. දැන් මේ අපි හොඳ සාර්ථකයි. ඒ අම්මා බොරුවක් කළත් නෙමෙයි. බොහොම පැහැදිලිව අපි දැකපු සිද්ධිය. එනම් මෙන්න මේ තාත්තා මැරිලා මාස තුනක්. ඒ මාස තුනේ එයා හිටපු තැන එයාට කණ්ඩ අඳින්න වතුර ටිකක්වත් තිබුණා. ඒ පින්කම කළේ කණ්ඩ දීලා අඳින්න දීලා වතුර දීලා පින්කමට ආරාධනා කළා. මේකෙන් පින් අනුමෝදන් වෙලා යහපත සිද්ධ වෙනවා. අන්න ඒ තාත්තා කටින්ම කියනවා මට අද ඒ ඔක්කොම හම්බුනා. අද මට මහා යහපතක් වෙනවා මේ බුද්ධ ශාසනය. අන්න ඒක කියලා අනුමෝදන් වෙලා සතුට සිද්ධකින් එයා සුගති පැත්තට. බුදුහාමුදුරන්ගේ තියෙනවා තිරෝකුණ්ඩ කියලා සූත්‍රයක්. මේ තිරෝකුණ්ඩ සූත්‍රයේදී තියෙන ඔය පරදත්තු පජ්ජී කියලා කොටසක් ඉන්නවා මැරෙන බහුතරයක් ඒ තැන් වලට යනවා. දිව්‍ය ලෝකෙක නිරේක නොගියොත් මනුස්ස ලෝකෙ තිරිසන් ලෝකෙ උපදින අය එකපාරට ගිහිල්ලා උපදින්නේ නැහැ. දැන් අපි මෙහෙ මැරෙනකොටම අපිට කුසක් ලෑස්ති වෙලා තියෙන්නේ නැහැ. ඒකට ගැළපෙන මව කුස අපේ කර්මාන් රූපව ලැබෙන්න ඕන. දැන් බල්ලෙක් වෙලා උපදින්න තියෙන කෙනෙක්ට ඒ ගැළපෙන බවු බලුකු සම්පේ. එයාගේ කර්ම ශක්තිය ඇර පාරේ ඉන්න තියෙන එකක් නා. අන්න ඒ වගේ බැල්ලියෙක් හම්බ වෙනවා. ඉතින් ඒකට අපි මෙහෙ මැරෙනකොට බල්ලෝ ලෑස්ති වෙලා ඉන්නේ නැහැ. බල්ලෝ ඔය කටයුතු වල ඉන්නේ කාලෙක. එන අන්නේ අතර කාලෙදි ඒගොල්ලෝ අන්න අර පරදත්තු පජ්ජී කියන තැන ඉන්නේ. ඒ ඉන්නේ අර හිටිය වගේ සූක්ෂම කායික ඒ කාලෙ තුල අරයට අර කුසහට ගැළපෙන කය නිර්මාණය වෙනවා. ඔන්න ඔය කාලෙ තමයි පින් අනුමෝදන් කරන්න පුළුවන්. පින් අනුමෝදන් වෙන්න පුළුවන්. මෙන්න මේකදී හරියට පින් අනුමෝදනාවක් සිද්ධ වුණොත් එයා චිත්ත ප්‍රසාදයක් ඇති වුණොත් අර තිරිසන් ආත්මෙට බලු ආත්මෙට යන්න හිටපු කෙනාට නිදහස් වෙලා මනුස්ස භව දිව්‍ය භවකට පත් වෙන අන්න එතකොට ආපහු වත්ව පරිවර්තන වෙලා අන්න යාට ගැළපෙන තැනට යන්න අවස්ථාව ලැබෙනවා. එන මේ පින්දෙන එක සෙල්ලමක් නේ. දවස් 7 කියන්නේ ධර්මතාවය. මැරිච්ච කෙනෙක්ට දවස් 7ක් යනවා සිහියේ මම මැරුණා කියලා තේරෙනවා. ඒ දවස් හතෙන් පින්කම කරන්නේ ඒකයි. නැතුව මේ අපේ ලේසි රදෝක 6ටත් කරන කට්ටිය බලාගෙන ඉන්න සැටර්ඩේ සන්ඩේ යල්ල. ඕක අපේ ලේසි කරන්නේ නැහැ. ධර්මත සතිය කියන්නේ සිහිය. සතියක් යන්න ඕනේ දවස් හත. එහෙනම් දවස් හත ගියදාට එයාට පින් අනුමෝදන් කරන්න මානසිකත්වයක්. අන්න ඒකයි දවස් හතේ පින්. ඒ අවස්ථාව මගහැරුණොත් යම් කෙනෙක් එයාට තුන් මාසෙන් පින් අනුමෝදන් වෙනවා. ඒකත් මගහැරුණොත් අවුරුද්දෙන් පින් අනුමෝදන්. එහෙනම් මේ පින්කම් එහෙකවත් තේරුමක් නැතුව ගන්නවා නෙමෙයි. බුදුහාමුදුරු හේතු ඇතුවම කරපු වැඩ. එහෙනම් මෙන්න මේ පින අපි දන්නේ නැහැ මේ අපේ යන්නේ නැහැ කොයි ලෝකේ යනවද කියලා. අපිට එනවා පේනවා යනවා පේනවා කොහේ ඉඳන් එනවද කොහේ යනවද කියලා කවුරුත් දන්නවද නැහැ. එහෙනම් අනිවාර්යෙන් අපේ මියගිය ඥාති ඕන්තරම් ඔය කියන තැන්වල ඉන්න. මේ වගේ පින්කමක් කරනකොට ඒගොල්ලෝ මහා සතුටකින් බලාගෙන ඉන්න අද අපිට යහපතක් වේ. අන්නේ යහපත කරගෙන අපිත් මේ තියෙන දාහයෙන් අගහනේ මේ ගින්නේ නිදහස් වෙන්න ඕන කියලා ඒගොල්ලෝ බොහොම සතුටින් ඉඳින්නේ. සමහර අයට කන්න නැහැ. සමහර අයට අඳින්න නැහැ. සමහර අයට වතුරවත් නැහැ. සමහර පිටිරසත් පින් ගන්න බෑ. අන්න ඒකටයි අපේ ඉස්සර ඔය මට මතකයි අපි පොඩි කාලේ ඔය හත් දවසේ මලගයක් කියන හත් දවසේ උන්ට එදී තියෙන පොඩි පින් ගන්න. ගොක්කල ටිකක් ඇදලා පුටුවක් උඩ හරි නැත්තක් ගහලා ඒක අපි පැරන්නම් කරලා දීනේ. අන්නේ දාහෙන් ඉන්නයට කාල වීලා ඇවිල්ලා මේ ඔබලා වෙනුවෙන් කරපු දේ අරගෙන ඇවිල්ලා බණ ටික අහන්න. දැන් මේ පින්වතුන් රතියක් විතර කාලා නැතුව ඉන්නකොට මම ඇවිල්ලා බණ පටන් ගත්තා.
බනහයි ධනේ හාමුදුරනේ පුළුවන් නම් පාන් කෑල්ලක් හොයලා දෙන්න කියලා. ඔබ මොකද්ද කියන්නේ? ඔබට දවස් 3-4ක් කන්න නැතු වෙනකොට මම බණක් කියන්න ආවොත් ඔබ ඉල්ලන්නේ මොකද්ද? බනද පාන්ද? මොන බනද පාන් කෑල්ලක් පුළුවන් නම්. ඉතින් මාස ගණන් අවුරුදු ගණන් කන්න නැතුව ඉන්න අයලෝ ඔබට ඉතින් එයාට ඒක පසුතලේ හදලා දෙන්න. අන්නේ විදිහට දුන්නොත් අන්නේ අවස්ථාවදී පින් අනුමෝදන් වෙන්න පුළුවන්. ඒ වගේ අත්දැකීම් බොහොම තියෙනවා. ඒ ටික කියන්නේ බන ටික කියන්න වෙලා නැහැ. එහෙනම් අපි බන ටික අහගෙන ආපහු අපිට ඒ වගේ දැනකටපත් නොවි 10ක් අසහනයක් නොවිද බේරෙන්න ක්‍රමයක් තියෙනවා මේ බුද්ධ සාසන. අන්නේ වැඩේ කරගෙන මැරෙමු. මැරෙන්න නැතුව ඉන්න කවුරුත් හදන්න එපා මැරෙන්න. කවුරුත් එහෙම උත්සාහයක් තියෙනවා. මැරෙන්නේ නැහැ වගේ අය නම් ඇති ඕන් තරම්. හැබැයි ඒකාන්තේ මැරෙනවද නැද්ද? මැරෙනවා. එහෙනම් මේ කියන මමත් මේ අහන ඔබත් කවදා හරි දවසක මේ පරිලෝයා. එහෙනම් හරියට වැඩ ටික කරගෙන නැත්තම් ඔබටත් මටත් ළඟින් වෙන්න ඕන වගේ භයානක තැන්. මහා දරුණු විදියට බෞකම් කරගත්තොත් ඔය තැනුත් නෑ ගිහිල්ලා ගෙලින්ම නිරේ තතරපාය. තතරපායට වැටෙන පස්සේ ගලවන්න බෑ. ඒ ශක්තිය ඉවරණකම් ඉන්න ඕනේ. ඉතින් කල්ප ගානක් යන්න ඕනේ උඩට. බොහෝ විට ලෝක විනාශයකදී තමයි හතරපායක් වැටිච්ච කෙනෙක් උඩට එන්න අවස්ථාව. විශේෂ හේතුවක් තිබිලා ආවොත් මිස අනිත්‍යයට බොහොම අඩුයි අවස්ථාවල. එහෙනම් මැරෙන එක එහෙම්මමයිනේ. කවුරුත් අජරාමර වෙච්ච කෙනෙක් ඉන්නද මෙතන? ඔක්කොම මැරෙනවා. ඒකේ දිනේ තමයි අපි කට්ටියක වෙනස් වෙන්නේ. මරණය වෙනසක් වෙනවද? නෑ. දිනේ වෙනස් වෙන්න පුළුවන්. එහෙනම් මෙන්න මේ මැරෙන සත්වයා චුත වෙන සත්වයාට මොකද වෙන්නේ කියලා අපි හිතන්න ඕනේ. මේකේ වැල ටික ගැන විතරක් නොයි. අද කට්ටියට ඇහුවාම මේ ධම බණ ටිකක් අහන්න මේ වන්දලකට යන්න මෙන්න මේ වැඩ ටික කරගන්න කිව්වහම ඒගොල්ලෝ කියන්නේ මේ ළමයින්ගේ වැඩේ හින්දා ඔය ටික කරන්න බෑ. මේ ගෙවල් වල වැඩත් එක්ක ඉතින් ඕවා කරන්න කොහොමද? මේ රත්තාවත් ඉතින් ඔය ටික කවදා වෙනකම් කරන්නද? රත්තාව ඉතින් මුළු සංසාරෙම ඔය රත්තාව කරන් ඉන්න පුළුවන් නම් ඕක කරලා කමන්නේ මේකට එන්න. රත්තාව 55යි 60යි. 60න් බද්දි ඔය ඔක්කොම දාලා යන්න බෑ. කොච්චර හොඳද? හරි වටිනවා. හරි සාරයි මේ ළමයින්ගේ වැඩේ. ළමයි එක එක්කත් එනවද ඔය යන්න? මලාට පස්සේ දිගටම එනවා නම් ඉතින් ළමයි උනත් හැපිලා ඒ ටික කරන්නේ. මේ කියන්නේ ළමයින්ට බලන්න එපා කණ්ඩ බොණ්ඩ දෙන්න ඒ ටික ඒ වැඩ ටික කරන්නේ. ඒක එපා කියනවා නෙමෙයි. හැබැයි ළමයි මත් හැපිලා ඔබට හරයක් ලැබෙනවා නම් ඒක හැපි හැපි ඔය ටික දාලා යන්නේ තනියෙන් එකෙක් නැහැ. තල්ලි කෝටි ගණන් තිබුණත් සත පහක වැඩක් නැහැ. එදා දේපල ගෙවල් දොරවල් යාන වාහන සත පහක් වැඩක් නැහැ. හොඳයි කියපු නෝනත් නැහැ. හොඳයි කියපු මාත්‍යත් නැහැ. හොඳයි කියපු ළමයිනුත් නැහැ. කවුරු මෙහෙදී ඔක්කොම දාලා යනවා තනියෙන්. ඊට පස්සේ වෙන දේ දන්නේ නැහැ. දැන් කට්ටියම 60ට දඟලලා දඟලලා කරගත්ත දේකුත් නැහැ. ඔක්කොම හප වෙලා රොඩු වෙලා මෙහෙ දාලා ගිහිල්ලා යන්න තියෙන තැන බොහෝ විදිහක් දන්නේ. කවුරු හරි දන්නවා නම් කියන්නේ බහුතරයක් යන තැන. බහුතරයකට යන්න වෙන තැන දන්නවා නම් කියන්නේ. සතරම ඔබට දඟලන්නේ හරි හොඳ වැඩක් කරනවා. මතක තියාගන්න චුතිය වේදනුත් වෙන්න පුළුවන්. චුතිය අදරයක් වෙන්න පුළුවන්. ඇඟ හයියයි මට ලෙඩ නෑ ඔය කයිවාරු වැඩක් නෑ චුතිය. මිනිස්සේ කැරියර ඉන්න තියෙන ශක්තිය කර්ම ශක්තිය ඉවරුන දාට ඇඟ කොච්චර හයිය වුණත් වැඩක් නාරයක් කුකුල්ලා හරි හදවත ඉර වෙලා හරි මැරෙන්න. මේ ළඟදී මම මලගෙට ගියා. අවුරුදු 28ක තරුණ පුතෙක්. අර ජිම් එකේම ගිහිල්ලා ඇඟ හදලා යෝධ පැටියා වගේ ෆොටෝ එකක් ගහලා තියෙනවා. ජීවමාන ප්‍රමාණය යෝධ පැටියෙක් වගේ දැක්කා. හැබැයි නහරයක් කුපුරලම නේ. මොන බිල්ඩින් කළත් උන්ට නහර බිල්ඩින් කරගන්න බැරුණා. හැබැයි වැඩක් නෙවෙයි. චුතියේ නවත්තන්න පුළුවන්. කර්මක්ෂයේ නවත්තන්න පුළුවන්. එහෙනම් අපි දන්නවද මේ කාගේවත් ඊළඟ අවස්ථාව මොකද්ද කියලා? ඊළඟ තප්පරේ ඊළඟ බෑයේ අපි ඉන්නවද නැද්ද දන්නේ නැහැ. බුදුහාමුදුරගේ දේශනාව මනුස්ස විදි සූත්‍රේ. සෙල්ලමක් නෙමෙයි. චුතිය එනවමයි කවදා. ඊට පස්සේ වෙන දේ ගැන ඔන්න ඔය සූත්‍රේ බුදුහාමුදුර දේශනා කරනවා. සංයුත්ත නිකායේ පස්වෙනි පොතේ දෙවෙනි කොටස. 350 මෙන්න මේ සූත්‍රයේදී බුදුහාමුදුර දේශන අණිය පිටට පස් ටිකක් කරා. අහනම හාමුදුරුවන්ගේ මහණෙනි මගේ ලියපිට පස්ද වැඩි මේ මහ පොළුවේ තියෙන පස්ද?
මම ඔබෙන් අහුවොත් ඔබේ උත්තරේ මොකක්ද? නියපිටද මහ පොළොවේ? මහ පොළොව. අන්න පාන්දුරු ටිකත් ඔය උත්තරේමයි දුන්නේ. භාග්‍යතුන් වහන්සේ ඕකට කොහොමද උත්තරයක් දෙන්නේ? ඔබ වහන්සේගේ ශ්‍රී හස්තේ හරිම සුවල්පයයි, හරිම චුට්ටයිදී. මහ පොළොවේ ගොඩාක් වක් තියෙනවා. ඔකට උපමාවක්වත් නැහැ. කලාවෙන් කලාවක්වත් නැහැ කියලා උත්තරයක්. අන්න ඊට පස්සේ බුදුහාමුදුරුවෝ මහන්නේ ඔන්න ඔය වගේමයි. මේ මහපොළොවේ පස් ගණනට පස් අංශුවක් එක මනුස්ස ඉරදී පොත් ඔය මහපොළොවේ පස් ගණනට මිනිස්සු හිටියා. ඔය මිනිස්සු ටික චුත වෙච්ච දාට ආපහු සුගතියක උපදිනවා නම් මගේ නිය පිට පස්ස. අනේ සියලු දෙනාම සතර අපාය. දැන් අතොත් සඳ සතර අපාගත වෙන්න කැමතියි මෙතන. කවුද කැමති? එළිය අතොත් අපි කැමති නෑ. හැබැයි බහුතරයකට යන්න වෙන්නේ සතර පායද නැද්ද? අති බහුතරේ මෙතනත් වැඩිම පිරිසක් එනවා යන්නේ සතර පායටද සුගතියට? සතර දැන් ඕකට නම් මනුස්සයෙක් වෙන්න ඕනේ නැහැ. අපරාධ මනුස්සයෙක්. මනුස්සයා අපව සතර පායට කරනවා ඉතින් අපරාධ ඒ මනුස්සල. ඒකයි මංගි ඔය වැඩ ටික විතරක් ඔය අතකකා හොදෝද පිහෙදදා හිටියට හරියන්නේ නැහැ. හරි වටිනවා, හරි ධාරයි, හරි හොඳයි කී කී ඉන්නවා. අන්තිමට මුකුත් නැහැ. ගඟට කප්පු ඉනි වගේ දාලා ගිහිල්ලා කල්ප කෝටියකට දෙරෙන්න බැරි හතරක් හොඳයි කියු කවුරුත් නැහැ. ගණන් හදලා පෙන්නනම් දල අදහසක් ගන්න බේරෙන ගා දල අදහසක්. ඒකත් හරි වෙකරින් මේ නියමිට තියෙන පස් වලින් නියමිටට පස් අරන් මේ මහපොළුවේ පස් නැන්නු. මහපොළුවේ කී ගුණයක් තියෙයි පස්? නියමිටද මයිනෝ එකයි දෙකයි තුනයි. ඔය විදිහට මැන්නොත් පොළොවේ පස් කී ගුණයක් තියෙනවා? දාස් ගුණේට වැඩිද අඩුද? ලක්ෂ ගුණේ, කෝටි ගුණේ, කෝටි ප්‍රකෝටි අනන්ත අප්‍රමාණ ගුණයක් ඇත. අපි නිගමන හේතුව තිබුණේ කෝටියයි උපකල්පනය. එතකොට අනුපාතයක් එනවා කෝටියට එකයි. අපි මේ දන්න අපි මේ ඉන්න මනුස්ස ලෝකයේ මිනිස්සු කොච්චර ඉන්නවද? මේ පෘථුවිය මිනිස්සු කොච්චර ඉන්නවද? මේ ළඟදි කියන්නේ අපි ඒගොල්ලෝ කියනවා බිලියන 8ක් කියලා. බිලියනයක් කියන්නේ කෝටි 100යි ඒ වගේ 8ක්. 8 වරක් 100 800. මේ පෘථුවියේ ඉන්නේ මිනිස්සු කෝටි 800යි. අපි දන්න මේ ලෝකෙ දැන් අතන අනුපාතයක් අපිට ආවා උපකල්පනයක් කෝටියට එක. දැන් මෙන්න මේ ලේසි ප්‍රශ්නකට උත්තර දෙන්න. කෝටියට එක නම් කෝටි 800ට කී? කෝටියට එක නම් කෝටි 800ට 800යි. උත්තරේ හරි. උත්තරේ මොකද දන්නවද? ඔය කෝටි 800 චුත වෙච්ච දාට සුගතිය 800යි. අනිත් 4 අතේ කවුරු? හැබැයි වැඩිම පිරිස යන්නේ කොහෙද? තව හැකහැකක ඉන්න. හොඳ වැඩක් කරනවාගේ හැකහැකක ඉන්නවා. හැකහැකක ඉඳලා ඉතින් මැරුණොත් මක් වෙයි? මක් වෙන්නේ හැකරල්ලෙක් වෙනවා. මේකේ බරපතලකම කවුරු හිතන්නේ නැහැ, දන්නේ නැහැ. ඒකනේ අන්ධ බාලෝ පුතඥ මුන් අන්ධයෝ මුන් බාලයෝ මුන් පිස්සු. සබ්බේ පුතඥා උම්මත්තක. උන්ගේ මතේ ඉන්නේ. උන්ගේ මතේ උම්මත්තක. එන උන් හිතන් ඉන්නවා මේක හොඳයි කියලා. ඔන්න බුදුහාමුදුරුව දේශනා කළේ එහෙමයි. හරි හොඳ වැඩක්, හරි වටින වැඩක්, හරි සාර වැඩක් කියලා කට්ටිය හිතන් ඉන්නේ. හැබැයි මේ ටිකෙන් පස්සේ, චුතියෙන් පස්සේ බහුතරය හතරක්. එහෙනම් ඔබ මෙන්න මේකට උත්තර හොයන්නේ. කාටවත් ඔබේ අම්මා තාත්තාට මේකට උත්තර හොයලා දෙන්න බෑ. කොච්චර අම්මලා ආදරේ කිව්වත්, කොච්චර තාත්තා ආදරේ කිව්වත්, කොච්චර දරුවෝ ආදරේ කිව්වත් කාටවත් සතර පාය යන කෙනෙක් ගලවන්න බෑ. හැබැයි නියම අම්මට පුළුවන් සතර පාය ගන්න. නියම තාත්තෙට පුළුවන්. මේ ලෝකේ නියම අම්මා, නියම තාත්තා, අමා මෑණි, මුදු පියා. එන අපේ අම්මට වැඩි දෙයි. අපේ නියම අම්මට පුළුවන්. එන ඔබ නියම අම්මා කියපු දේ අද අහගත්තොත්, තේරුම් ගත්තොත් ඔබ අද ඉඳන් සතර පාය නෙදී. බන කියන්නේ අහා යන එකක් නෙමෙයි, අද මනහානික ෆැෂන් එකක්. උදේ යටටත් තාම රෑ යටටත් තාම ඉතින් වටේම මනහා යනවා. වෙ කරගත්ත දෙයක් නෑ.
අර බරණ මොට්ට වැඩ ටිකම තාම කර කර ඉන්න. හැබැයි ආලෝක වැඳ වැඳ ආවේ නැහැ බුදුහාමුදුරන්. ආලෝක කිව්වේ මොකද්ද? බලයන් එළියට. දැන් බලේ නැතුළට. බුදුහාමුදුරන්ට වද දීලා අnder බුදුහාමුදුරු ආසනේ ඉඳගන්න. ඔබ කැමති දෙයක් කරාම මම යන්නේ. අන්තිමට කරන්න දෙයක් නැතුව මම මේ ප්‍රශ්නයක් අහනවා. මේ ප්‍රශ්නෙට උත්තර දුන්න නැත්නම් මම ඔබව අල්ලලා ගහනවා පොළොවේ. දැන් රාතු කිව්වද බුදුහාමුදුරු? ඔබ කකුල් දෙකෙන් අල්ලලා ගහනවා පරසක් වල. ඔබ වර ගඟෙන් එහා පැත්තට කකුල් දෙකෙන් අල්ලලා විසිකනවා. මේ පපුව පලනවා. ඔන්න කියන්නේ. ආලෝක සූත්‍රයේ අදලත් ඔය ටික ඔය විදිහටම පාන. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ ප්‍රශ්නේ අහනවා බුදුහාමුදුරුවෝ උත්තරේ දෙනවා. උත්තරේ දුන්න පස්සේ මන්නේ භාග්‍යවතුන් වහන්සේ හරිම ආශ්චර්යයි. හරිම මනක්කාන්තයි. ඔබ වහන්සේ දේශනා, ඔබ වහන්සේ වරණි. හරියට වහලා දීච් එකක් ඇරලා මෙන්නවා වගේ ඔබ වහන්සේ. යටිගුරු කරපු එකක් උඩුගුරු කරලා මෙන්නවා. අඳුරේ හිටපු කට්ටියකට පානක් පත්තු කළා වගේ මේ රූපේ බලන ආලෝකයෙන්. අනේ අතරමං වෙච්ච කෙනෙක්ට බාරක් වෙන්නවා වගේ ඔබ වහන්සේගේ මේ දේශනා, ඔබ වහන්සේගේ ධර්මය. භාග්‍යතුන් වහන්ස මම අදපට ඔබ වහන්සේගේ ශ්‍රාවක. ඒක පිළිගන්න. අන්න බුදුහාමුදුරු තමයි. එහෙනම් බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකය වෙන්නේ සාදුකී කියන නෙමෙයි. ඒක එපා කියන නෙමෙයි. කවදා හරි තේරිච්ච දවසයි ශ්‍රාවකය. බණ ටිකක්. මතක තියාගන්න සාරසංක කල්පලක්ෂය පෙරුම් පුරලා තිදුවත් කුමාරයා වෙනකොටවත් විලා උපදිනකොටත් උන්නාන්දයක් බෞද්ධ වෙන්නේ. බලන්නේ අමිතාව ඥානද නේද? අපි ආච්චි බෞද්ධ, සීයත් බෞද්ධ, ඉතින් අම්මා තාත්තා බෞද්ධ, අපි ඔටෝම බෞද්ධ. මාර්ලේදී අපිට බෞද්ධ. හැබැයි මේ බුද්ධ ධර්මයේ නායකයා උන්නාන්දේ උපදිනකොට බෞද්ධ. උන්නාන්දේ හින්දු ආගමයි 62ක් අවිද්‍යා දෘෂ්ටි වල බුද්ධ කරාම බුද්ධල ආරාධන කාලාමත වටේ ඇවිදෙවිදී අවුරුදු 25 කියලා මේ ලෝකේ ඇත්ත අවබෝධ කරගත්ත දවසේ අන බලමි බෞද්ධ. ඊළඟට පස් දිනෙට මනිකුව අන බෞද්ධ තේරුණා බෞද්ධ 6යි. යසමුල කුට්ටියන් දෙ මනිකුව තේරුණා බෞද්ධ 7යි. යාළු 57ට මනිකුව බෞද්ධ 61 කරන බෞද්ධ වෙච්චයි. වටේ හිටිය දාත් ගන්න බෞද්ධ. එහෙනම් අපි ඉඳන් ඉඳලා යන්නේ. අපි ඉඳන් ඉන්නේ උන්ගේ මතේ. උන්ගේ මත උම්මත්. එනම් උන්ගේ මත හරියන්නේ නැහැ මේකට. මේකට ධාමි මතේ තියෙන. ඔබ බලන්න ඔබ වැරිලා උපදින තැන. මේක මේ සූත්‍රයක දා. එතකොට ඔබ බෞද්ධ දැනුම් දෙක තේරෙයි. බෞද්ධය සතර පාරකට වෙන්නේ නැති කොහොමද කියන්නේ? නියම බෞද්ධ. උපන්න බෞද්ධ උන්තරය යන ඩොන් ගන්න තරම්. නියම බෞද්ධය සතර පාරකට. මෙන්න මේ සූත්‍රයක දාලවන්න එතකොට ඔබට තේරෙයි. ඔබ කොහෙද යන්නේ? මෙන්න චක්කරයක් කියන. දැන් චක්කරය කියන මොකක්ද? අපි පොඩි කාලේ පොතේ පොඩි පොතේ පිළිවෙත තුන දෙකේ ඉඳන් මේ 12 වෙනකන් චක්‍රය. ඔය දෙවර චක්‍රය අන්නවා. අපි දෙවර 12ට පාඩම් කළා. මට මතකයි තාම. ඒතරේ පොතේ තිබුණා. හැබැයි මගේ ඉන්නේ කවුරුහරි දෙවර 100ක් වත් මන් දන්නා. ටකක් දාලා ගියේ. දෙවර 1000ක් වත් ලක්දේ වුණා. දෙවර කෝටියක් මන ගියතුනවා. පොතේ තිබුණේ නැහැ. හැබැයි චක්‍රය අල්ලගත්ත පස්සේ ක්‍රමයේ අල්ලගත්ත පස්සේ සූත්‍රය අල්ලගත්ත පස්සේ ඕන ගන්න කලින් එහෙනම් මම අද සූත්‍රයක් කියලා දෙනවා ඔබට. මැරිලා උපදින තැන බලන්න. මේකට දාලා බලන්න. එතකොට පටන් ගන්න පුළුවන් බෞද්ධ. බෞද්ධ නම් හතර පාගේ නෑ. බෞද්ධ නැත්නම් රත්. හරි. ඔක්කොම උත්තර දෙන්න පේන අය, එළින් නැය, නොපේන අය. සිරස් කියනවා කෙලින් අතර, තිරස් කියනවා හරස් අතර. සිරස් කෙලින්, තිරස් හරස්. බුදුහාමුදුරුවෝ අපිට දේශනා කළා තියෙන්නේ ඇලෙන්න කියලාද ඇලෙන්න එපා කියලා. ඔක්කොම උත්තර නමු. හරි. බුදුහාමුදුරුවෝ අපිට දේශනා කළා තියෙන්නේ ගැටෙන්න කියලාද ගැටෙන්න එපා කියලා. බුදුහාමුදුරුවෝ අපිට දේශනා කළා තියෙන්නේ මුලා වෙන්න කියලාද මුලා වෙන්න එපා කියලා. හරි. ඇලෙන්න එපා, ගැටෙන්න එපා, මුලා වෙන්න එපා. එහෙම දේශනා කළා. දැන් මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න. කලින් එක උගන්තර හඳු කරගන්න මේ සාලේ.
හොඳයි සාදුකාරීත්වය බාධා වෙනවා අවම කරගන්න මොකද බණක් නිවිචේතනින් සාමාජිකකින් ආනතුරුමයි වැඩේ හරි බුදුහාමුදුරු කියන එක හරි ඇලෙන්න එපා ගැටෙන්න එපා බුදුහාමුදුරු දැන් මම ආපහු ප්‍රශ්නයක් අහනවා ඔබට අපි ඇලෙනවද නැද්ද ඒකටත් උත්තර ඇලෙනවද නැද්ද අපි ගැටෙනවද නැද්ද අපි මුලා වෙලාද නැද්ද හරි එතකොට අපි බුදුහාමුදුරුවෝ කියපු දේ කරන්නේද කරන්නේ නැතිද එහෙනම් අපි උන්වහන්සේ කියපු දෙයට කැලින් යනවද හරහට යනවද කෙලින්නම් සිරස් හරහට නම් තිරස් තිරස් සං සං කියන්නේ හිතන කියන කරන සංකල්ප තිරස් සං තිරිසං මෙහි හින බෞද්ධය නැරලා හින තිරිසනේ දැන් පැටිය ඔය ඔය කැල්ලා දැන් අවුරු වේවා උන්නාන්සේ යන්න කියලා තියෙන මෙහෙට අපි යන්නේ මෙහෙට අපි බුදුදහමට ලං වුණාද ඈත් වුණාද අපේ මතේ හරියන්නේ උන්වහන්සේ එපා කියපු වේ දෙයක් දැකලා ඇලුනොත් ගැටුනොත් මුලා වුනොත් අනාථ වෙන බව දන්නේ ඉන්න උන්වහන්සේ එපා ඔන්නෝ එපා කියපු දෙයට අය වෙනවා කියන්නේ ඒක තුන අයික කියන්නේ එපා අය අපාය එපා කියලා තියෙනවා 10ක් ප්‍රාණඝාත එපා අදත්තාදාන එපා කාමමිත්‍යාචාර එපා බොරු එපා කේනම් එපා පරුස වචන එපා ප්‍රලාප එපා ලෝභ එපා දේශ එපා මෝහ අර හතරක් තන්තිම තුන ඔක්කොම ගොඩක් ඇසී ලනු නැමේ ධර්ම නැමේ කෝටි මම නම් ලෝභ නැහැ කියන්නේ ඔය ලෝභ නැහැ කියන ලාභ විඳන් කරන්න විඳන් කරනවා පෙරේත නැහැ කියන එක නෙවෙයි ලෝභය පෙරේත නෙවෙයි කියන්නේ දෙක ඒක කෑල්ලක් විතරයි තල්ලි අපි කියන්නේ මහා ලෝභයක් ඒ ලෝභය කියන එකයි බුදුහාමුදුරු ලෝභ කියන එකයි දෙක. ලෝ අබ්බ ලෝභ. ලෝකෙහි එල්බ ගත්තනම් එයයි ලෝභය. මහණෙනි ලෝකේ යනු. මහණෙනි සියල්ල යනු ඇස රූප. කන ශබ්ද නාසය සුවඳ දිව රස කය පහස මනසල්. අපි ළඟ තියෙනවා හයක්, එළිය තියෙනවා හයක්. කවුරු හරි තමන්ගේ හැයෙන් එළිය තියෙන හැය ඉල්ලනවා නම් එයයි ලෝභය. ඒකට පහර වදිනකොට එයා ගැටෙනවා නම් එයාගේ දේශය ඒ දිගේ ඉන්න තාක් එයා ඉන්න මොකද දැන් එන මෙතන ඉන්න 90කටම ලෝභ දේශ මොහ තියනවාද කට්ටිය ගේනවා සම්දිනම් නිදන් කරන හැබැයි ලෝභය අදිනා ඇහෙන් රූපපත්ත යනවා නම් කනේ ශබ්දපස්සේ සුවඳ රසපස්සේ යනවා නම් එයා ඉන්නේ ලෝභේ එයාට සතර පායට 199 දසමමයි කියන්නේ ඉතින් අපි දහමත් එක යනවා එහෙනම් අපි මෙන්න මේකෙන් මිදෙන්න බලමු. ඔන්න ඔබට තියෙන බරපතලම ලොකුම ප්‍රධානම ප්‍රශ්න. දැන් මේක ඇත්තනම් මේක මෙහෙමනම් මේ මොහොතේ ඉඳන් ඔබට තියෙන ලොකුම ප්‍රශ්න මොකක්ද? අද නෑ චුත වෙන්න පුළුවන් නම්. චුත වෙලා හිටේ ඉඳන් රතරපායේ අමු තිලිසනෙක් කරි පෙරේතෙක් කරි ඒක අසුරෙක් කරි මහා විනි අපායක හරි නම් මේ මොහොතේ ඉඳන් ඔබේ ලොකුම ප්‍රශ්නේ වෙන්නේ මොකක්ද? ළමයිගේ අධ්‍යයනයේ දැන් මෙච්චරක් වැඩගෙන ඉන්නේ ළමයිගේ විභාග ටික පාස් කරගන්නේ. ගෙට ගෑල්ලක් ගන්න එක සාලේට අයිති ගන්න එක. බාත්รูම් එකේ වැඩ ඉවර කරගන්නේ. ණය විලා හරි වාහනයක් ගේ ඔය ටික ලොකුම නේද කරගන්න. දැන් ඔබේ ටික කොච්චර හොඳට තිබුණාද කියන්නේ ඊළඟට මහා අමු දිවිදෙරෙක් නා. අද නම් බලන්න කට්ටිය ඇති හැබැයි එදාට බලන්න එකක් කරා. එහෙනම් ඉක්මන් කරලා කරගන්න ඕනේ මෙන්න මේ හතර පහයි ඉක්මන් කරලා කරගන්න ඕනේ තමන්ගේ හරි ළමයන්ගේ හරි කතාවදද හතර පහ විතරේ හතර පහ විතරේ කරගන්න හැබැයි අපි ඉක්මන් කළේ නැහැ කතාවෙත් මාර බෑන්නේ කොහොමද හතර පහ විතරේ බෑන් ගාව අපි අහන කොහොමද කියලා හතර උසල්ලේ මේ වෙන්න ඒකාන්තයෙන් වෙන්න පුළුවන් එකට නෝ ප්ලෑන් වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන් එකට මාර ප්ලෑන් ඔය කතාවද වෙන්න පුළුවන් නෝවා තේරෙන්න පුළුවන් නැති කවුද මේ ළමයි අපි ඉන්න හැංගි එක මවුන් ගියත් උනා
දාහතර වෙදින්නේ 15 හෝම් ගමින් 16 මනමාල් දිදී 17 මිනිවල කේල දවල් දෙකේ මොකක්ද අමාර වෙදින නැති අපමොන්ගේ එන ලෙවිනංගා ලක්ව හදාට දවල් දෙකක් මඟුල් ගන්න නැහැ ඒ මඟුල් දෙන්න පුරි අපි මඟුල් කියලා අපත් කරලාදී මඟුල් කියලා කට්ටිය මාමුකුල් දාගෙන ඉන්න හොඳට උඩ බැලලා මල් ගහලා වෙලි ගහලා පත්තේ පොරි ගහලා යවන මඟුල් දෙන්නේ අමුල් එහෙනම් මෙන්න මේ රාම දැනගන්න ඕන වැඩිම බල තියෙන්නේ හතරට අද දිනන කියලා හිතන් ඉන්නවද කවුද මේ ජීවිතේ ජයගත්ත එහෙම ඉන්නවද කවුද දිනනවද ඒ මොදලියක් එහෙනම් කැලේන විදින්න මැරෙන්න පුළුවන් එකක් ළඟ තියන් ඉන්න එක හොඳ වෙලද්ද බයන්නේ වැඩ. දැන් ඊළඟ කෝල් එක ඕක කැඩුණ බිඳුන ගන්න කියලා ඉන්න බැරිද? පුළුවන්ද බැරිද? පුළුවන් බලන්න මේ. එහෙනම් අල්පික වැඩි හරියක් අදට තියෙන්නේ සතුටු මුහුදු පිරණේවද කඳුළු මුහුදු පිරණේවද? නැති වෙන්න දිනව හේතු කෝටියක් තියෙන්න තියෙන එක හේතු. සේයට වෙච්චදී අපේ දුවට වෙන්න බැරිද? ප්‍රශ්නේ විනාශ කරන්න ඕනේ දැන් වැඩිම බලයක් යන්නේ කරමු කෙනා දෙයකට මැදින් බලු කරන්නේ ඔබ අනුන්ගේ එකට වචන දාන්න ගිහිල්ලා දැන් නිරයන් පාරක් හදා මහණෙනි රාගය තිරසං කරනවා දේශේ නිරේඩේ අනු බුද්ධ දේශ අර මිනිහාගේ දූෂණය කරේ රාගයෙන් මත් වෙලා ඒ මිනිහා තිරසං ලෝ කියන්නේ ඔන්න බල්ලෙක් කියලා හැබැයි ඌව මරන්න ඕන උල දියන්න ඕනේ බෙල්ල වල දාන්න ඕනේ කියපු කෑ ගහපු කට්ටිය යන්නේ ඒගොල්ලෝ දේශේ මත් වෙලා ඒකට ඒ මොහොතේම ගන්න නිරේ හැබැයි නිරයන් ශක්තියක් වාදලා තියෙන මරණෝ දෝක ඇදිලා ආවා. ඔබ නිරේට. එහෙනම් වැඩිම පව කරගෙන තියෙන කරපු කෙනා අද වැඩි කරමු කෙනා. ඉතින් අපි දන්නවද අපේ ළමයි ඔය කරලා ආපු අය නැති අය කියලා. කවුද දන්නේ කල්පණුව එක කර්මජ ගබඩාවක් ඔය ළමයා කියලා. කල්ප 90 එක පව්. අපි එහෙම ඔබේ උදී. මේකේ හොඳින් ආපු ආවට වැඩි දෙන නරකින් ආවා. සසරේ අනුන්ට එන ගහපන් කීකී ආවනම් ඕන් තරම් අපිට ඒ වේ ශක්තිය ඇවිල්ලා එන කණ්ඩාවක් තව තියෙනවා එහෙනම් එනවද ඉන්න බැරිද මේවා පිටින කාලේ එනයක් අපේ කීන වදින්න බැරිද දූෂණය වෙලා මැරෙන්න පුළුවන් බෙහෙතක් විසෙන්න පුළුවන් ආහාරයක් උකුලන්න පුළුවන් හදව තියෙන වාහනයක් ඇප්පෙන්න පුළුවන් පී බාරක් වෙඩි බාරක් කොළු බාරක් වදින්න පුළුවන් පොල් ගෙඩියක් හැදලා දුර බැලෙන්න පුළුවන්ද බැරිද බාත්රූම් එකේ ඉස්සරහ එනම් තියෙනවා හේතු කෝටියක් නැති වෙයි මම මේ බලන අතර හේතු ලැබුවා හේතු දෙකක් මේක නැති වෙයි තියෙන්න තියෙන එකම හේතු ඔය ඔබේ වෙලා එනම් සම්භාවිතාවට අනුව වැඩිම හේතු තියෙන සැපෙන් ඉන්නද දුකෙන් ඉන්නද සැපෙන් ඉන්නද බයෙන් ඉන්නද සැපෙන් ඉන්නද ගින්නෙන් ඉන්නද ගින්නෙන් දැන් ඉන්න හොඳ තැනක ඉන්නවා දිනුවෝ දැන් කවුද දිනන්නේ කැඩෙන විදින වැදන ටිකක් ළඟට අරන් දිනන්නේ කවුද ඉතින් අද මොනාවෙ ඉඳ අද අවිද්‍යාවෙ ඉඳ හිතන් ඉන්න ඔය ටික හරි හොඳයි කියේ මතක තියන්න අනන්ත සංසාරේ ඔයිට වැඩි හොඳේ ඔබට හම්බ වෙච්චවා
මෙතන කවුරුත් නැහැ සක්විති රජ නොවිච්ච මේ සංසාර ගම සක්විති රජ වෙලා ඉන්නකොට තීච්චේව හැදීර අද තියෙන්නේ නම් හොඳ ටියක්ද පුතු ටිකක්ද සක්විති රජ කියන්නේ මේ මුළු පෘථුවියම ලොක්කා පෘථුවියම ලොක්කා වෙලා ඉන්නකොට මේ ජම්බුද්දීගේ පෘථුවිය නෙමෙයි උතුරු කුරු දිවන අප්‍රභෝ යන පූර්ව ඉන්දිය කියලා තියෙනවා මේ මනුස්ස ලෝක හතරක් ඔය හතරෙම ලොක්කා සක්විති රජ එදා ඉන්නකොට එතන අපිට අදේව හැටියට තියෙන්නේ නම් හොඳ ටිකක්ද රොඩු ටිකක්ද අද මේ රොඩු ටිකක් තියාගෙන පොතු ටිකක් තියාගෙන කට්ටි ගෑන ගන්න ඉතින් ওই පොතු ටික ජනිත කරන එනවා පුතත් ජනිත පොතු ටිකක් ජනිත කරගෙන ඒවා හරි හොඳයි කිය ඒවා වටේ කැරක් කරගෙන ඉන්න මේ සංසාර ගමනේදී මෙතන ඉන්න හැමෝම සක්විති රජ සක්‍රදේවි වෙලාදී මහ බඹු වෙලාදී එනවා ඔවැ ඉන්නකොට තීච්චේව හැදිර අද තියෙන්නේ මේ හොඳේවද රොඩුද රොඩු ටිකක් මෙයාද මේ හොඳයි කිය දිනුවා කිය වටිනවා කිය රොඩු ටිකක් පොතු ටිකක් තියාගෙන ඕවා වටේ කැරකි කැරකි ඉන්න ඉතින් පොතු වටේ කැරකි කැරකි ඉඳලා මලොත් මක් වේ මක් වෙන්නේ කැරපොත් එක්ක නෝ පොතු වටේ කැරකිලා මල නැහැ කි කැරපොත් නෝ අන්තිමට හරි හොඳයි වටිනවා ධාරයි කියලා ने හොඳ සුවඳ හොඳ රස හොඳ පහස තියෙනවා දිවට නාසයට කයට දැනෙනවා 60න් පස්සේ රත්තු 10ක් උඩ හිටියත් අන්තිම කොනේ කාවරේට පල්ලෙහාට අප් වෙන්න වෙනවද නැද්ද ඊළඟට උඩට යන එක බල බල ඉන්න මුන් යන හොඳ මං හදපු කීවි ඕක තමයි වැඩි හරියක් කරගෙන අන්තිමට දේශයෙන් නැගලා මල යක්කු වෙලා තමයි අපිට හම්බ වෙලා තියෙන ඕන්තරන් අම්මා මල පෙරේ ගම්මල තාත්තන මල පෙරේ කියන මල යක්කු ළමයි අන්තිමට දෙමව්පියන්ට අම්මේන බොහෝ අයද අම්මේන දෑවැද්ද එක්ක ඇලිල මරනවා එක්ක කේන්දියෙන් මරනවා මුන් මට කලේ නෑ කේන්දියෙන් මරිච්ච මල යකු ආදරෙන් මරිච්ච මල බෙරි මේ ළඟදි දුවේ තාව අපේ වන්ද කෑ ගහගෙන ආ ගෑන ඇගේ යම් අන්තිමට දාන්නේ ඇදියා දැන් තනි දවසේ ලා දුව වැදලා නෑ ඉතින් මේක තනියමනේ මං කිව්ව දාන්තිවල මරණ මොහොතේ දුව තමයි ඉතින් කුබත්තාන කරන ඉඳලා ඉතින් මේකේ දාලා කිව්ව ඉතින් කවුරුත් නැහැ නේ බලන්න අන්තිමට යන දවසේ කියනවා ඒ දුවගේ ඇඟට ඇවිල්ලා අයියටයි අක්කටයි උඹලා පොරොන්දු වෙන්න ඕනේ මේකේ බලා ගන්න ඕනේ එතකොට තමයි මම යන්නේ ඔන්නම් පොරොන්දු කරගෙන මේ අමනුස්සකෝකේ එහෙම අපිට උඩ එතෙන් තරම් වැටෙන්නේ හොඳයි දැන් බලන්න ඔබට තියෙන අවස්ථා දෙකක් මේ දැනුත් වෙන්න ඒකක් තමයි හෙටේ ඉඳන් ඔබ පතර පාය පොඩ වැරදුනොත් කඳුළු මුහුදු පිරෙන ප්‍රශ්නයක් ඔබට අද මේ දැනුත් වෙන්න හරි සුන්දර ලෝකයක් වටිනා ලෝකයක් දිනපු ලෝකයක් කියලා හිතාගෙන ඉතියක් ඔන්න ඔය මහා අනතුරු දෙක ඔබට මේ දැනුත් වෙන්න පුළුවන් හරියට ඔබ ඉන්නේ අතුරුක යන අර මිනිස්සෙක් එක වැලක් හරි එක වැල් පොඩක් හරි විසුවොත් ඔබ බිව ඉවරට ඉවරයි අනාතයි අනත් විවේක අද හොඳයි කියපුවට කොච්චර අඬලා තියෙනවද ඔබ අඬපු ටික දන්නවනම් ඔබ හොඳයි කියන්නේ නැහැ දන්නේ නැති හින්දාම හොඳයි කිය කියන මේ අනන්ත සංසාර ගමනේ අම්මලා අපිට මහ පොළවේ පස්සට වැඩි මතක තියාගන්න සුදු අම්මා හොඳ අම්මා කියපු අම්මලා මහ පොළවේ පස්සට වැඩි හොඳයි කියපු තාත්තලා මහ පොළවේ පස්සට වැඩි හොඳයි කියපු නෝනලා හොඳයි කියපු මහත්තුරු හොඳයි කියපු ළමයි ඇත් දෙක වගේ කියපු ළමයි මහ පොළවේ පස්සට වැඩි ඔබට ඉන්නේ මට ඉන්නේ මෙච්චර හිටපු අයගේ හොඳම කෙනා හදාගත්තේ හොඳම කෙනා හම්බුනේ කොයි පාට කැඩෙන්නේ නැතුව බිඳෙන්නේ නැතුව ලෙඩෙන්නේ නැතුව මැරෙන්නේ නැතුව දුකක් නොදී බයක් නොවි තියාගන්න පුළුවන් කෙනෙක් හම්බුනේ කොයි පාට මහ පොළවේ පස්සට වැඩියෙන් හම්බු වෙලා තියෙද එදා හම්බුණාද හම්බුණාද අද හම්බු වෙච්ච කෙනෙක් අද උස අනේ හෙටවත් හම්බුනේ එදත් නැහැ අදත් නැහැ හෙටත් නැහැ
මහකොළොවේ පස්තරන් හිටපු ළමයිගෙන් එක ළමයෙක් ගන්න වැඩිම කැක්කුම තියෙන උතනද දරු කැක්කු දරු කින්නේ කැක්කුම කියන්නේ රිදෙන එකක් නේද ගින්න කියන්නේ පිච්චෙන එකක් නේද බලන්න මේ මහකොළොවේ පස්තරන් වල හිටපු ළමයිගෙන් එක ළමයෙක් ගන්න එක ළමයා කියන්නේ අද ළමයා කව ඒකට එයිදි දන්න කියන ළමයාම ගත්තාම විතරයි ඔන්න ඔය ළමයා ඔබේම ළමයා වෙලා සංසාරේ කීප සැරයක් ඒ ළමයා මගදී මැරිලා විතර අතපය කැඩිච්ච මගුල් කැඩිච්ච ඔය දූෂණය වෙච්ච විභාග පිළිච්ච නැතු ඒ ළමයා ඔබේ දරුවා වෙලා යා මගදී මැරිලා විතරක් ඔබ අඬපු කඳුළු ටික එකතු කරලා තිබ්බනම් අර ඉස්සලගුව මනුස්ස ලෝක හතරේ මුහුදු හතර බලන්න අද ඉන්න දරුවා ඔබේම දරුවා වෙලා ඒ ළමයා මගදී මැරිලා විතරක් ඔබ අඬපු කඳුළු ටික එකතු කළා නම් සතර මහා සාගරේ වතුර බලන්න मेरला अभी මේ මම එකේ මෙදිලා නෙවෙයි මේ මාත් උතරිනම් මේ කියන්නේ අපි කියන්නේ ඒකයි අපි ඔක්කොම එහෙනම් නාතද අනාතද අනාත ඔන්නේ අනාතය ටික නාත කරන ඉඳ බුදුහාමුදුරන් කියන අනාත නාත එහෙනම් අනාත නාතෝ බුදු පියාණන් වහන්සේගේ බණ ටික දහම තේරුම් ගන්න ඔන්නේ ප්‍රශ්නේ මේ දැනුත් එන්න පුළුවන් මහා ගිරිදේ ඔය දුකේ ඔය විනාශේ ඔය අවුලේ අද රැඳි හොඳයි දැන් බලන්න ටිකක් දැඩි බලන්න මොනවා විතරගේ බලපටන්නේ මොන දිදී දැන් ඉවර කරන්නේ නේද ඉවර කරන්නේ අටවම හරි මට කියන්න දැන් ඔබ දන්න දේ මේ ප්‍රශ්නේ විදිහට අපි මොකද්ද කරගන්නේ වැරදුනාට කම නැවක් නැ මේ ඔබව ලැජ්ජ කරන්න පහත් කරන්න මේ යහ මම දන්නට වැඩිය හොඳ උත්තරයක් දුන්නොත් හෙටමනේ කියන මම ඒ එක කිය. අද කියන්න බැහැ නේද? හොඳ නැහැ. ඔබ දන්න දේ කියන්නේ ලැජ්ජ කරන්න මේ යහ. මේ ප්‍රශ්නේ මේ හතර අපාය ඇතුළු මේ මහා ගින්නේ මිදෙන්න අපි මොකද කරගන්නේ? ලෝභ දෝෂ මොහොලි මිදෙන්න. ලෝභ දෝෂ මොහොලි හරි හොඳ උත්තරයක් ඉස්සලාම. තව ඔබ දන්න දෙයක් කියන්නේ දැන් ඒ තාත්තා කියපු එක හරි කිව්වා එන මාත් එකම කියනවා කියලා කියන්න බෑ ඔබ කර කර ඉන්නේ ඔබ දන්න හැම පස් පාවෙන් බල කිව්වා හා තව ඇලින් ගැටීම ඇති කරන්නේ තව පංච උපාදාන ස්කන්ධයෙන් මිදෙන්න හා තව තව එකක් කියන්න නැත්නම් මේ බෞද්ධ රටේ හොඳ නැහැ පින් කරන්න මැදින් ප්‍රතිවදාහන මැදින් ප්‍රතිවදාහය සුදු පින් කරන්නේ නැහැ ඔක්කොම හොඳයි වැරදි නෑ උත්තර අපි මේ හරි එක තෝරගන්න වචන ටික හරි උත්තර ටික හරි අනිවාර්යයෙන් ඒ ටික තමයි හැබැයි ඒක කරන්නේ කොහොමද කියලා අපි දැනගන්න දැන් කට්ටියක් ඉඳන් ඉන්නවා පින් කරන්න ඕනේ කුසල් කරන්න ඕනේ කියන වචනේ කියලා යනවා අපිත් ඒගොල්ලොත් පින් කර කර යනවා හැබැයි හොයලා බලුවහම පින් කරපු අය ඕන්තරන් හතර පහයි ඒකයි වෙන්නේ මම කියනවා ඔබට වැඩි පිං කරපුවේ හතර පහ ඉන්න ඕනද ඔබට වැඩි මේ බුද්ධ සාධනේ ඉහෙලින්ම පිං කරපුවා යෝන් තරම් හතර පහ තුන උදාහරණ ටිකක් කියන්න දැන් අපි ගියේ ටිකේ කටින කළානේ මේ පන්සලේ කටින කළා හරි ඒ ඔය පන්සලේ කටිනයක් කරන්න ගුණ අවුරුද්දට එකක් එක පන්ස ඉහෙල පිං කරන මේ බුද්ධ සාධනේම එකම එක දානයක් දුන්න කෝසල මාලේ ඒ බුද්ධ සාධනේට එකයි ඉලා අත දුසෝ. දැන් අවුරුද්දට එකයි කටින්. ඉතින් ඊටත් දෙලි ඉහෙලයි නේද බුද්ධ සාධනෙට එකයි කියන්නේ.
අසදුස මහාදානේ දීපු කෝසල මල්ලිකාව මැරිලා ගිහින් ඉන්නගත් භවේ සුගතියද දුගතියද දුගතිය. ඒයත් භවේවත් ඊළඟට හතර අපායයි. බිමට නෙළුම් මල් අතුල්ලා රත්තරන් වියන් බදලා රහතන් වහන්සේලා 500ක් බුදුහාමුදුරුවොත් එක වඩම්මල උන්වහන්සේලාට මුතු පුඩාලන්න ඇත්තු 500ක් දීලා දානෙද. ඔච්චර ලොකුවට දාන දීපු කෝසල මල්ලිකාවට මැරෙනකොට දාන්නේ නෙමෙයි මතක් වුනේ ධර්ම කාලේ කාම විද්‍යාචාර්ය කරු නැල්ලනි කෝසල මල්ලිකාවට ලොකුනේ දාන්නේද කාමෙන්. අපිට මොකක් ලොකුයි අර බාස්කට් එක අරන් යනවා මතක් වේද දාන්නේ එන්නේ අපි අරන් කෑලි පහේ බාස්කට් එකයි අරන් බත් දාන එකයි අපිට මතක් වේද මතක් වුණොත් හොඳයි. ඉතින් අසදුස මහදානේ බුදුහාමුදුරුවෝ දෙනු දානේ දේනුනා නේ කාමේ. එහෙනම් කාමේ හොඳයිද බයනකයි? කරනකොට කරනකොට හරි සුන්දරයි හරි රහයි. කරන කලට පව් විදින කලට කකුලුවත් නටනවා නමක් වෙනකන් වතුර නිරනවා. ඉතින් නටලා බලන්න කියලා තමයි කියන්නේ. ඔබට වැඩිය දන් දීලා හතරක් දන් දෙන්න දන් දිය යුතුමයි කවදා හරි වේරේ. හැබැයි මුළු ජීවිතේම දන් දෙදීියත් අතර පයින් ඉඳලා තුන එක. ඔබට වැඩිය වැඳපු අය හතර පාරක් වෙනවා. මේ බුද්ධ ශාසනය වැඩියෙන් වැඳ කොසල් රජුව දවසර හතර සැරයක් බුදුහාමුදුරුව ළඟට ගිහිල්ලා බැහැ දැකලා සිරිපතුල් දෙක අතගාලා සිරිපතුල් දෙක බදාගෙන ඊට පස්සේ ඉඹිනවලු ඊට පස්සේ අඬනවලු මගේ බුදුහාමුදුරුව මගේ බුදුහාමුදුරුව මැරෙන්න ඔන්න මෙන්න තියලා බුදුහාමුදුරන්ට වන්දනා කරලා යන ගමන් අම්බලම මැරෙන්න මැරලා සුපතියේ වද. අපේ වෙදිල්ල ඇද්ද මදිද? ඇද්ද මදිද? ඇද්ද මදිද? වැඳිය යුතුමයි කවදා හරි බේරේ. හැබැයි මුළු ජීවිතේම වෙනම දෙයක් අතර පායි ඉඳා. ඔන්න දෙක. ඔබට වැඩි සිද්ධාත් එක හාමුදුරු කෙනෙක් කාශ්‍යප බුද්ධ ශාසනය අවුරුදු 20000ක් මහාන වෙලා. ඔබ පහක් හරි අටක් හරි දහයක් හරි වරම ඒ හැමෝම 227ක් රැක්කා. 227ක් සිල්පද දැකලා ඔරුවක ගමනක් යනවා. ඔරුව ගැස්සනකොට ළඟ තියෙන ගහක අත්තක් අල්ලනවා. අත්ත ගලවලා එනවා. උපසම්පදා වුණාට පස්සේ ගහක කොලයක් කඩන්නත් ඒක ඇවතක්. ඇවතක් කියන්නේ සතර පාර කරන බව නෙමෙයි. ඒක අවද්දසලා සුද්ධ වෙන්න පුළුවන්. මේ හැමෝමන්ට ඒක කරගන්න බැරි වුණා. අදිසි අපවත් වුණා. අපවත් වෙනකොට අරක මතක් වුණා. අනේ මට මේක කරගන්න බැරි වුණා. ඔන්න ඔය කුකුස් සිටින් මැරිලා ගිහිල්ලා අපවත් වෙලා අන්තිමට නාගරාජයෙක් වෙලා අවුරුදු 20000ක් මහාන වෙලා. දැන් මහාන වුණත් ගොඩද නැද්ද? මහාන වුණත් ගොඩ නැහැ. gedare gedara. එහෙනම් කොහොමද ගොඩ නැහැ? මාර වැඩේ. දැන් එහෙනම් පරිස්සමෙන් යන්න ඕනේද නැද්ද මේ ගවුන? පරිස්සමෙන්. සුදුරින්ද ඇඳ වගේ නෙමෙයි. සුදුරි දින හොර වැඩ කළොත් සුදුරි දි හොර. සිවුරු වෙන හොර වැඩ කළොත් පිටත් ඉතරනවා. එහෙනම් පරිස්සම් වෙන්න. මේ ළඟදි මම බණකට ගියාම ඔය ප්‍රශ්න අහන්න ගියාම එක අම්ම කෙනෙක් මගෙන් අහනවා. ආම්තුරුනේ දඹදිව ගිහිල්ලා අර උපදිච්ච බුදු වෙච්ච බිරිඳම බෞද්ධනායි ධර්මයේ දේශනා කරපු ඔය ස්ථාන හතර වැඳගත්තුව සතර පායින් නිදහස් කියලා කියනවා නේද? මගෙන් අහනවා. මං කොහොමද යන්නේ මම නම් ඒක දන්නේ නැහැ. මම දන්න විදිහෙන් නම් දඹදිව හදපු අයත් අතර පාර දෙනවා. මේ බුද්ධ ධාතනේ වැඩිම පන්සල් ලැබුණා. අශෝක රජු. පන්සල් 84000ක්. ඔය 84000 අතනට එතුමට දඹදිව අහු වෙන්නේ නැද? එතුම හදු තියනවා වැඩි. ඉතින් දඹදිව හදලා නම් දෙන්න. සුගතියද සුගතිය. දැන් මේ වැඳලා වෙරෙන්න පුළුවා. තල්ලි තියනවා ගිහින්නේ එපා කියන්නේ නැහැ. හැබැයි අතර පාර නිදහස් නැහැ. දුවයි පුතයි මුණුදුරයි රහත් වෙලා පන්සල් 84000 කදලා දැන් 50 දින රජු සේවිකාව පවන් සලන්න ගියා. පවන් අත්ත ගැතුන ඇඟේ කේන්ති ගියා. ලොක්කෙක් නේ රජෙක් කියන්නේ නිකන් කියන්නේ ලොක්කන්ට පොඩු වෙනකොට කේන්තියක් නැද්ද? දැන් ගෙදර ලොක්කන්ට කේන්තියක් නැද්ද? බලන්න ඔෆිස් එකේ ලොක්කන්ට රටේ ලොක්කන්ට ඕන තරම් ඒක ලොක්කගේ ඇලි කේන්තිය. කේන්ති ගියාම බුම්මු නොබුක්කුන තිම්බු හූරා. හූරා කියන්නේ ලොක්ක. හූරු වල කියන්නේ තිම්බු හූරා. පන්සල් 84000ක් අතර අන්දිවල තිම්බු. එහෙනම් දැන් තිනේදි කොට දෙයක් දීලා වේරෙන්න පුළුවන්. බැලිබොල් කට්ටක් කර ගිහින් දෙන්න පන්සල් සාසනීය දෙස කවදාරි බේරි. මුළු ජීවිතේම පන්සල් අතර ඉඳිය සතර පාන ඉඳා.
පන්සිල් රකින්න හැබැයි හතර පහෙන් ධර්ම. දැන් පන්සිල් රකින්න බෞද්ධ වෙනු මුස්ලිම් අයත් පන්සිල් රකින්න ක්‍රිස්තියානිය හරියට හොයලා බලුවොත් හරක් පන්සිල් රකින්න අපිට හරක් අත්තුමන්නවද හරක් හොරකම් කරනවද කාම මිත්‍යාචාර කරනවද හරක් බොරු කියනවද හරක් හරක් කරනවද අපි කට්ටිය හොරෙන් හරි කරනවා ඉතින් බුදුහාමුදුරු පන්සිල් දේශනා කරේ නෑ අතුනේ කියුවේ අපි දෙනවා තමයි ඇවිල්ලා සම්ප්‍රදාය කරන්න බැරි මතක තියන්න බුදුහාමුදුරු මේ ලෝකේ පහළ වෙන දවසේ උසපිරිස ගන්න දවසේ මහා මාදේවි අගසිල් අරන් ඉන්නේ අහලා තියෙනවද ඉතින් උන්නාද ඉපදෙන්නේ ඉතින් අට දිනුත් ඉවරද දැන් මේ පන්සිල් කියුවේ එහෙනම් බුදුහාමුදුරු මේ ලෝකේ පහළ වෙන ඉඳලා අට දිනුත් ඉන්නේ එහෙනම් මේ ඔබ කී කින්දලා හදියද පන්සිල් ගලින් මේ හොඳ වැඩ හැබැයි හතර පහෙන් ඉඳලා ලේටි ගන්න දින්න මේ දන්තලක් කරලා හරකේ ඉඳක් කරා මිදී හතර පහෙන් මිදගන්න ඒවා හොඳ වැඩ එපා කියන නෙමෙයි හැබැයි හතර පහෙන් මිදලා එකමඩ හිතන්නේ හරකේ නිදහස් ගන්න අද කොච්චර හරි වුණාද 40 50ක් කියලා නේද හරකේ නිදහස් කරන 40 50000 කො අපි රල්ලි ටිකක් එක්කව ගලවන්නේ කොහොමද යනවා හරකේ ගියේ 50000 දීලා අර මිනිහා ගේනවා හරක මෙයාලා නිදහස් කරනවා කියලා හිතන්නේ අපි හරක දැන් අපි හරක නිදහස් කළාට අර හරක් මරන මිනිහා හරක් මරන එක නවත්තනවා නෑ මිනිහා නවත්තන්නේ මිනිහා අපි නිදහස් කරපු හරක ගෙනල්ලා තියෙන පාදොත් දරකන දැන් අපි 53 වෙනි මිනිහා තව හරක් දෙන්නේ වැඩි පුරක් තියෙනවා දැන් මේ පැත්තට අපි දෙන්නේ නැහැ නේද දැන් ඒ දෙන්නේ හරක් දෙන්නම හරින් අපි උදව් කරනවා එක එක මේ නිදාසනට අපි ඉඳ තව දෙන්නේ නැහැ හරක් 3 දෙනෙම ගෙනා කියන්නේ දැන් 50000 තියෙනවා එහෙනම් ඕක කරන්න කරලා අහන්දායි ඉඩරේ ලේසි වැඩක් තියෙනවා ඔච්චර වේදයි යන්නේ ඒකට රුපියල් 100යි යන්නේ ත්‍රීවිල් එක හාමුදුරු කෙනෙක් වඩාම ගන්න හරියට 50ක් ආවා අන්න එදාට හරකෙක් වෙන්න ඉන්න කෙනෙක් නිදහස් කරගන්න පුළුවන් තේරුණා අපිට හරක් වෙන්න හේතු තියනවද නැද්ද හරය කෑවොත් හරක් බුදුවරු ඍෂිවරු මේ ලෝකෙට හරවත් දහමක් කියලා දෙනවා ඒක කනෝ ඒක කාපු හරයකා හරකා බුදුවරු ඍෂිවරු මේ ලෝකෙට දීපු මේ සත්බස බුදුවස ඵලනෝ බසදූ බල්ලු ඉතින් බල්ලු හරක් උනේ මේ දාපු වාන් ටික සීමා ටික දුරු කළා වාන් දුරු වඳු මේ මහා ධර්මයේ දුරු කරපිය මහා දුරු මදුරු මේ මහා ධර්මයේ ඇස්සේ උ මහා ඇස්සා මැස්සා එහෙනම් මේ වත්තු හැදෙන්නේ ධර්මයෙන් පිටින් ගියොත් දැන්ටත් අපි යන්නේ කෙලින්ද පිටින් සූත්‍රයේ කියලා දීලා ඉතින් පටන් ගත්තේ කියලා එහෙනම් වෙලා නැහැ චුතිය දැනුත් වෙනද මේ ළඟදී ආමු කෙනෙක් අපවත් වුණා බණ දී කියලා දැන් මටත් ඒක අදාළයි ඔබටත් අදාළයි දැන් බලලි ගහලා තේරුණා මේකෙ විදිහට බුදුහාමුදුරුව එකම එක හේතුවයි කියලා තියෙනවා සතර පරිදි අද මේ බමුණන්ගේ වැඩ ටික බුදුදහමට පටලවගෙන වැඩේ වරද්ද ඔව් බමුණන් කැලේ පැන්නා මොකද ඇත්ත දැකලා නැති නිය තමරාමල දැක්කත් ඒගොල්ලෝ කලකිරෙන බය වෙනවා ඒගොල්ලන්ගේ රාගය විශ්සේ මේ ලෝකේ ඇත්ත දැකපු කෙනාට ඇවිස්ස ගන්න දෙයක් නැහැ එහෙනම් අපි ඇත්ත දැනගමු චතුරාර්ය සත්‍ය දකින්න ඕනේ ඇත්ත දකින්න දුක්ඛාර සත්‍ය සමුදයාර සත්‍ය නිරෝධාර සත්‍ය මාර්ග ඔය හතර දැනගන්න ඕනේ දැන් පටිසම්භිදා මග්ගප්‍රකරණේ දිනවා මේක ලේසි කරුත් දැන් යම් කෙනෙක් දුක්ඛාර්ය සත්‍ය හරි මොකක් හරි සත්‍යයක් අවබෝධ කරලොත් ඉතුරු සත්‍ය තුන යන නිගම්ම අවබෝධ දැන් බලන්න කොච්චර ලේසිද හතරක් තියෙන බව ඇත්ත හැබැයි එකක් තේරුණොත් කාට හරි ඉතුරු තුන නිකම්ම දෙයි අපි කියමු දුක්ඛාර්ය සත්‍ය තේරුණා කියන්නේ එයාට සමුදයක් තේරෙනවා නිරෝධයක් තේරෙනවා මාර්ගයක් තියෙනවා. ඉතින් එකයිනේ තේරුම් ගන්න. දුක්ඛාර සත්‍ය අදරය ආගෙන යන්න. පැය කාලා යන්න. ආගෙන යන්න. එතකොට ඉතුරු හතර තුනම තෝරුම් ගන්න යන්න. දුක්ඛාර සත්‍ය කියනවා ඉපදෙන එකේක දුකක්, ලෙඩ වෙන එක දුකක්, වයසට යන එක දුකක්, මැරෙන එක දුකක්, ප්‍රියයන්ගෙන් වෙන්නේ දුකක්, අප්‍රියයන්ා එක්වීම දුකක්, යමක් කැමතිසේ නොලැබෙන දුකක්, සංස්කීපෙන් පංච උපාදාන ස්කන්ධ දුක. ඕකනේ කියන්නේ. මතක තියාගන්න චතුරාර්ය සත්‍ය දැකපු දවස් තමයි අපේ බුදුහාමුදුරු බුදු. එහෙනම් ඒකට උන්වහන්සේට සාරාංශක කල්පලක්ෂයක් ගියා. උන්වහන්සේ පෙරම් පුරුණ කොටවත් ඕක දැකන් හිටියද?
දැකලා තිබුණාද දුක්ඛාර සත්‍ය? දැකලා නැහැ. එහෙනම් උන්වහන්සේත් බුදු වෙච්ච දවසේ දැක. ඔය කියන්නේ. මම යනවා මුස්ලිම් මහත්මේ. මහත්මේ අපි බුදුආදුරු දුක්ඛාර සත්‍ය කියනවනේ. වයස යන එක ලෙඩක් කියන්නේ. මේ දුකක් කියන්නේ. ඕගොල්ලෝ ආගමේ හැටියට වයසට යන එක දුකද සැපද? බලන්න මොඩේ නම්බර පිස්සුද හයිද? අහනවද නැද්ද? වයසට යන එක මුස්ලිම් අයට සැපද දුකද? මුස්ලිම් අයට සැපද දුකද වයසට යන එක? හින්දු අයට සැපද දුකද? ලෙඩ වෙන එක අපි කියනවා ලෙඩ වුණාම දුකයි. මේ දුක්ඛාර සත්‍ය බුදුහාමර කිව්වා කියනවා. මම කියලා ක්‍රිස්තියානි මහත්මේ බලන්න අපි බුදුහාමර දුක්ඛාර සත්‍ය කියලා දිනවා. ලෙඩ වුණාම දුකයි කියලා. ඕගොල්ලෝ ආගම හැදිනේ ලෙඩ වුණාම සැපද? උඹලා නම් මම මීහරක් නෙවෙයි මම බුදුහාමර කියන්නේ වන්ද අහන්නේ නැද්ද? අහන්නද නැද්ද? මම කියලා කියනවා අනේ මහත්මේ අපි බුදුහාමර දුක්ඛාර සත්‍ය කියලා දිනවා නර්මේ දුකක් කියලා. ඕගොල්ලෝ ආගම හැදිනේ මන්නේ සැපද? උඹලා නම් මහ බල් මොඩේ කියනවද නැද්ද? දැන් බලන්න මේ මුළු ලෝකෙම දන්න ගන්නේ කට්ටිය දීකේ අපේ බුදුහාමුදුරු කිව්වනේ. ඉතින් බුදු වෙන්න ඕනද ඕක කියන්නේ? අපේ පන්සලේ ඉන්න බැල්ලි. මේ බැල්ලි වැටව ගලපුවා. කොහොමද බැල්ලි දෙන්නේ කිදී මොන එකයි අන්තිමට ඉතුරුනේ. ඔය වැඩි හොඳට හිලි ටික මිල බෝල පිළිය වගේ හැදිලා. කොහොම හරි දිරි ගන්නවා උපාදකම්ම කෙලින් දයානුකම්පාව වැඩිගමන්න මොදින්නලා යනකොට ඌ මල්ලි දාලා දැන් මේ බල් පැටිය නැති වෙච්ච දාලේ බැල්ලි මුළු පන්තලේම පැටිය ඔය ඔය කෑවිලා ප්‍රියංගෙන් වෙන්නේ මේ දුක බැල්ලිට දැනෙන්නද නැද්ද බලන්න අපේ පන්තලේ බැල්ලි දන්නා දුක්කාරද උටත් ප්‍රියංගෙන් වෙන්නේ දුක ආවද නැද්ද දැන් අපේ බුදුහාමුදුරු සාරාංශක කල්පලක් දෙයක් ගාලා ඕක දකින්න අපේ පන්තලේ බැල්ලි දන්නේ දැන් ඔබ කිව්වොත් හරි දවසක් ඔය බැල්ලිගේ පැටිය කන්න කබරෝ එක්ක ඇවිල්ලා මූ පිඹිනවා උඩු පුරනවා කෑ ගහනවා පවුරු ගන්නවා අප්‍රියන්නා එක්කිලිමේ දුක බැල්ලිද දැන්නද නැද දැන් මොකද්ද මේ කීකී මුළු ලෝකෙම දන්න එකක් අපි බුදුහාමුදුරු දුක්ඛාර සත්‍ය කිව්වා කියලා කියනවා බලන්න වෙලාවට මුස්ලිම් මිනිස්සු වෙන වෙනම ඔය වෙයි කියන මේක එහෙමනම් කට්ටිය කට උත්තරා උඹලා දුක්ඛාර සත්‍ය කියලා මොකද්ද මේ කියන්නේ ඔය හදාගන්න මොකක් කරේ ඔය කෑවරේ නිකක් කියන්නේ එල්ලිලා උඹලා දුක්ඛාර සත්‍ය කියන මුළු ලෝකෙම දන්න උඹලා බුදුහාමුදුරු මම බොරුවන්නේ කළා දෙන්නේ කියලා කිව්වනම් කාටවත් කට උත්තර මේ බෞද්ධයෝ ඉතින් බුදුහාමුදුරු කියපු එකද ඔය කියන්නේ නෙත්‍ති ප්‍රකරණේ අහලා තියෙන දුකයි දුක්ඛ සත්‍ය කියන්නේ දෙකක් දෙකක්ද කියන්නේ උත්තරේ දුක දුක වේ දුක්ඛ සත්‍ය නෝවේ දුක්ඛ සත්‍ය වේ දුක මුළු ලෝකෙම ජාතියක් ආගමක් වර්ගයක් නැතුව දන්න එකට කියන දුක එනෝ ඉපදින එක ලෙඩ වෙන එක වයසට යන එක මැරෙන එක ඔය දාල යන එක ඔක්කොම දුක. ඒක මුළු ලෝකෙටම ආගම ජාතියක් ඒක අවබෝධ කරන්නේ දැන්. ලෙඩ වුණාම දුක වෙන එක අවබෝධයක්ද විදිහ එකක්. ඉතින් දුක්ඛාර සත්‍යයක් නෑ අවබෝධයක්. ඒක නිකුයි චක්කුම්මුද පාති. ධම්මයේද පාරුණා. මැරුණාම දුක වෙන එක අවබෝධයක්ද? වයසට ගියාම දුක වෙන එක අවබෝධයක්ද විදිහ එකක්. ඕක විදිහ එකක්. විදිහ නේ දුක්නේ. අවබෝධ කරන එකක් ඇද්ද ඒක දුක්ඛ සත්‍යය. එහෙනම් බුදුහාමුදුරුවෝ දුක්ඛ සත්‍යය කියලා කිව්වෙ මොකද්ද කියලා අපි අදටත් දන්නේ. බුදුදහමේ ගේට්ටුව වහගෙන කොහොමද ඇතුළට එන්නේ? බුදුදහමේ හදවත තමයි චතුරාර්ය සත්‍යය. අද ගේට්ටුව වහගෙන ඉති තාප්පේ වටේ රාදු කී කියන කට්ටිය. ඉතින් බුදුදහමේ ඉන්නවා. එහෙනම් ඔය ගේට්ටුව වලට අට්ටක් කරා තීනි පදං සම්බුද්ධේ උපකාර. අකුරු අටකුයි පද තුනකුයි දිනවා. ඔන්න ඔබ දේරුමුත් දුක්ඛාර සත්‍ය දේරුම. දුක්ඛාර සත්‍ය දේරුම චතුරාර්ය සත්‍ය දේරුම. චතුරාර්ය සත්‍ය දේරුම සෝතාපන්නයි. සෝතාපන්නු චතරපන්නයි. ඔන්න යන්නේ. මේ බුද්ධ ශාසනයේ හේතු අකුරු අටයි පද තුන. ඒ පද තුනට විශේෂ පද තුනක් මේ බුද්ධ ශාසනයේ. ඒක දන්නේ බෞද්ධයෝද? ඒක මා හෝ මගෙන් අහගත්ත කෙනෙක් කරන්න දන්නේ නැහැ කියලා බුදුහාමුදුරු දේශනා. එහෙනම් උන්වහන්සේත් ඒක දැක්කේ බුදු වෙච්චද? ඒ විශේෂ පද තුනම ඒකට තියෙන අකුරු. අනිච්ච දුක්ඛ අනත්ත දාන අනිච්ච කිව්වහම අකුරු 3යි දුක්ඛ කිව්වහම 2යි අනත්ත කිව්වහම 3යි 2යි 5යි 5යි 3යි අනිච්ච දුක්ඛ අනත්ත යදනිච්ඡන් තන් දුක්ඛන් යන් දුක්ඛන් තදනත් යමක් අනිච්චද එය දුක විය යුතුමයි යමක් දුකද එය අනත්තයි දැන් ඔබ තමයි පෙළදා පාලීන් අන්න පදලත් විදිහට ඒ පැත්තේ ඔබ තියෙන්නේ.
දැන් අපිට පෙළ දහමෙන් බෑනේ ඕකෝ මෙව කර ගන්න අපිට තෝරගන්න සිංහලෙන් ඕක සිංහලෙන් කියනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම යමක් අනිත්‍යද එය දුකයි දුක නම් ඒක අනාත්ම යද නිච්ඡන් තන් දුක්ඛන් දැන් පෙළ දහමට ගැලපෙනවා එහෙනම් මේ ලෝකේ යම් දෙයක් යම් කෙනෙක් අනිත්‍ය වුණොත් මොනවා හරි දෙයක් දුකෙයි යද නිච්ඡන් තන් දුක්ඛන් යන්දු අන්න ඒකට තමයි ඒක අනාත්ම එහෙනම් මොකක් හරි දෙයක් අනිත්‍ය වෙනවා කියන්නේ තියෙන දෙයක් කැඩිලා බිඳිලා බැහැරිලා වෙනසිලා යන්නේ එහෙනම් මොනවා හරි දෙයක් අනිත්‍ය වෙනකොට දුක ආයුතුමයි එහෙනම් අපි මේක හරිද වැරදිද කියලා බලන්න ඕන බුදුහාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ පොතේ තිබුණාට පරම්පරාවෙන් ආවට ඒව හරියන්නේ නැහැ මං කිව්වත් හරියන්නේ නැහැ මේක ගැලපෙනවද ධර්මයට විනයට ගැලපෙනවද බලන්න දැන් මම ප්‍රශ්න ටිකක් අහනවා අහන එකට උත්තර දෙන්න අනිත්‍ය නම් දුක එන්න ඕන සැප එන්න ඕන එපා බුදුහාමුදුරුවෝ කියපු එක වෙනස් කළා අනිත්‍ය වෙන සියලු දේ දුකද කියලා අපි බලමු තමන්ගේ අම්මා අනිත්‍ය වුණොත් තමන්ගේ තාත්තා අනිත්‍ය වුණොත් සැපද දුකද ඔක්කොම උත්තරද සැපද දුකද දුකයි හා තමන්ගේ ගේ අනිත්‍ය වෙනවා සුනාමියක් කියලා සැපද දුකද තමන්ගේ දරුවෙක් අනිත්‍ය වෙනවා සැපද දුකද තමන්ගේ වාහනේ අනිත්‍ය වෙලා යනවා සැපද දුකද කවුරු හරි මේ බනට දාන් ආපු දෙරුපු දෙක අනිත්‍ය කරලා සැපද දුකද හා එන අනිත්‍ය වෙන ඒවා දුකද සැපද දුකයි දැන් එන බුදුහාමුදුරුවෝ කියපු එක හරිද හරි තමන්ගේ පරම හතුර අනිත්‍ය වෙනවා සැපද දුකද මොකක් දැන් බුදුහාමුදුරුවෝ කියන අනිත්‍ය වෙන දුකයි කියලා දැන් මොකද සැපයි කියලා දැන් බුද්ධ දේශනා වෙනස් කරන්න දදන් බුදුහාමුදුරන්ට වැරදිලාද අපිට වැරදිලා බුදුහාමුරන්ට වැරදිින්දද අපිට වැරදි අපිට වැරදලා දැන් තමන්ගේ කවුරු හරි කැමති කෙනෙක් අනිත්‍ය වුණොත් නම් අන්නනවා දුකයි අකමැති එකෙක් හතුරෙක් අනිත්‍ය වුණොත් අන්නනවා කට්ටිය මේ අවුරුදු හතර පාරකන් වෙඩි ගැහුවා මතකද උඩමන රතිඤ්ඤ ගැහුවා කිරිබත් කෑවා ආයි දැන් විතර කෙනෙක් මලහම තේම කරන්න උඩ බැලලා රතිඤ්ඤ ගාල කිරිබත් සදන් කන්න බෑ තුවාලයක් තියෙනවා තුවාලේ නිත්‍ය වුණොත් හැමදාම තියෙනවා අනිත්‍ය වුණොත් හොඳ වෙනවා එහෙනම් කොහොමද සැප කොහොමද දුක නිත්‍ය වුණොත් සැප අනිත්‍ය වුණොත් නිත්‍ය වුණොත් තුවාලේ හැමදාම තියෙනවා අනිත්‍ය වුණොත් හොඳ වෙනවා කොහොමද සැපේ අනිත්‍ය වුණොත් සතර පායක් තියෙනවා සතර පාය නිත්‍ය වුණොත් ඒ සත්තු හැමදාම සත්වයේ ඒකේ අනිත්‍ය වුණොත් කවදා හරි මිදෙනවා උන්ට කොහොමද සැප නිත්‍ය වුණොත් අනිත්‍ය වුණොත් අනිත්‍ය නම් වෙච්චද දැන් මේ වෑන් එක තියෙනවා වෑන් එක නිත්‍ය නම් කරකෙන්නේ අනිත්‍ය හින්දා තමයි කරකෙන්නේ දැන් මට සැප කොහොමද කරගුණ හින්දාද කරකෙන්නේ නැති හින්දාද එහෙනම් අනිත්‍ය හින්දා නේ මට සැප තියෙන්නේ ඉතින් මේ ලෝකේ අනිත්‍ය හින්දා සැප වෙන ඔච්චර තියෙනවා අද අනිත්‍ය නම් දුකයි කීකී ඉන්න බුදුහාමුදුරුවෝ කියමු නැති එක දැන් මේක තේරුම් ගත්තේ නෑ නෙවෙයි මොකක් හරි කවුරුහරි මැදින් වැදු සංස්කෘත වචනයක් පරලෝකන දැන් ඒක කියු කී ඉන්න මේ අවුරුදු 200කට කලින් ඔබ කිව්වා බුදුආඳුරු 2600කට කලින් දේශනා කරනවා. දැන් බලන්න ඔබේ කොණ්ඩේ තියෙනවා ඔබ ආසාවෙන් රකින්න කොණ්ඩේ. උදේ හැරලා බලනකොට ඔය කොණ්ඩේ අනිත්‍ය වෙලා තිබුණොත් දුකද නැද්ද? උදේ නැගිටිනකොට මේ කොණ්ඩේ ඔක්කොම ගැලවිලා. මොකක් හරි බේතක් කරලා ඉඳලා නැද්ද? එතකොට සැපද දුකද? අන්න කැමති කොණ්ඩේ අනිත්‍ය වුණොත් දුකයි. ඒක හරි. මේ මොකක් හරි කවුරුද මැදින් වැදු සංස්කෘත වචනයක් පරලෝකන. දැන් ඒක කියු කින්න මේ අවුරුදු 200කට කලින් ඔබ කිව්වා. බුදුආඳුරු 2600කට කලින් දේශනා කරනවා. දැන් බලන්න ඔබේ කොණ්ඩේ තියෙනවා ඔබ ආසාවෙන් රකින්න කොණ්ඩේ. උදේ හැරලා බලනකොට ඔය කොණ්ඩේ අනිත්‍ය වෙලා තිබුණොත් දුකද නැද්ද? උදේ නැගිටිනකොට මේ කොණ්ඩේ ඔක්කොම ගැලවිලා. මොකක් හරි බේතක් කරලා ඉඳලා නැද්ද? එතකොට සැපද දුකද? අන්න කැමති කොණ්ඩේ අනිත්‍ය වුණොත් දුකයි. ඒක හරි. අපේ මූණ මැද තියෙනවා ලොකු ඉන්නේ. ඕක ඔප්‍රේ කපල ඔපරේෂන් කරන් ඉන්නකොට උදේ නැගිටලා මනකට ඕක අනිත්‍යයි. දැන් දුකද සැපද? අනියන් ඒකත් දුකයි. ඒක දුකද සැපද? දැන් බලන්න කැමති කොණ්ඩේ අනිත්‍ය වෙනකොට දුකයි අකමැති ඉන්න අනිත්‍ය වෙනකොට දෙකම අනිත්‍ය වුණා. හැබැයි කැමති එක අනිත්‍ය වෙනකොට දුකයි අකමැති එක අනිත්‍ය වෙනකොට එහෙනම් බලන්න දුක එන්නේ කොහෙන්ද කියලා. කැමති ඒව අනිත්‍ය වුණොත් දුකයි අකමැති ඒව අනිත්‍ය වෙන තරමට සැපයි. ඔක ඥානගෝචරව බලන්න.
ඉතින් බුදුහාමුදුරුවෝ කියලා තියෙන දේශනා කරලා තියෙන්නේ අනිත්‍ය අනිච්චයි. අදටත් අපේ ආචිල සීල කියන්නේ අනේ අනිත්‍යං සංසාරේද අනේ අනිච්ඡං සංසාරේ. අනිච්චයි. ඔන්න අදටත් මේ වචනේ දින. ඉච්ඡයි අනිච්චයි. ඉච්ඡ කියන්නේ මම කැමැත්ත. මගේ ඉච්ඡාවක් තියෙන රටයක්. මගේ ඉච්ඡාව වංග වුණා මේ ළඟ. පාස්පෝර්ට් එක නැති. උදාහරණයක් මං ස්වේච්ඡාවෙන් තමයි මේ බලට ආවේ. ඒ කියන්නේ සර් කියන්නේ මම මගේ. ඉච්ඡ කියන්නේ කැමැත්ත. එහෙනම් ඉච්ඡ කියන්නේ කැමැත්ත. කැමැත්තට වුණොත් සපයි. අනිච්ච. කැමැත්තට වුණේ නැහැ. දැන් සබද. දැන් සබද. ඔබ කැමති විදිහක් තියෙනවනේ මේ ලෝකේ. ඒ කැමති විදිය වුණොත් දරුවා විභාගේ ෆේල් වෙනවටද කැමති පාස් වෙනවටද? අන්න ඒ කැමැත්ත ඉෂ්ට වුණොත් සපක්. කැමැත්ත ඉෂ්ට වෙන්නේ නැහැ. දැන් එන ඔබට දුක එන හැමතැනම වෙලා තියෙන්නේ කැමැත්ත ඉෂ්ට වෙලා. ඒකනේ අනිච්ච කියන්නේ. ඉච්ච කියන්නේ කැමැත්ත. අනිච්ච කියන්නේ කැමැත්තට නෑ. එහෙනම් දුක එන්නේ වෙනස් වෙන හිඳ නෙමෙයි. ඒ වෙනස් වෙන එකට වෙනස් වෙන එක අපේ කැමැත්තට වෙන්නේ නෑ. අපේ කැමැත්තට ඒක වෙනස් වෙනවා නම් අපිට හරිම සැපයි. මෙන්න මේ වෙනස් වෙන එක අපේ කැමැත්තට වෙන්නේ නෑ. අපි අකමැති විදිහට වෙන්නේ. දැන් ඔබ මේ ලෝකයෙන් කැමති සැපද දුකද? මේ ලෝකයෙන් ඔබ කැමති සැපද දුකද? දුක කැමති අය ඉන්නවද? මේ ලෝකයෙන් දුක කැමති අය ඉන්නවා. මේ ජීවත් වෙන්නේ ඔබ සැප විඳින්නද දුක් විඳින්නද? සැප විඳින්න. ඔබේ කැමැත්ත ඒක. හැබැයි ඔබ සැප විඳින්න යනකොට ඔබ ළඟට ගන්න ඕන ඔය ටික. බඩමුට්ටු ටිකුයි මනුස්සයෝ කියන රූප ශබ්ද ගන්ධ රස පාදකේ ඒක තව විදිහට කිව්වොත් ඒක රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ අන්න උපාදානයි කියන්නේ. ඔන්න ඔය බඩමුට්ටු දීපුයි මනුස්සයෝ දීපුයි හොයාගෙන තමයි ළඟට අරන් තමයි සැප හොයන්නේ. දැන් ඔබ ඔය ආස ඔබ කැමති ඔබේ ඔය මොකක් හරි රූපයක් හරි ශබ්දයක් හරි සුවඳක් හරි පහසක් හරි ඔන්න ඔය ටිකට මොකක් හරි පහරක් වැදුනොත් කැඩුනොත් බිඳුනොත් මැරුනොත් එන්නේ සැපද දුකද? දැන් බලන්න අපිට වෙච්ච දේ සැප ලබන්න කැමති වෙලා ඇසුරු කරලා තියෙන්නේ කැමතර නැති ටික. අපිට ඕන විදිහට තියෙන්නේ නැති ටික. කැඩෙන බිඳෙන ලෙඩ වෙන මැරෙන ටික. සැප ලබන්න කැමති වෙලා අල්ලලා තියෙන්නේ කැමතිසේ නැති ටික. ඉතින් සැපේද දුකේද? එන්නේ දුකද? ඔබ සැප ලබන්න කැමති. හැබැයි ඔබේ කැමැත්තට ඒක නැහැ. ඔබ කැමති කැඩෙන්නේ නැත්නම්, ඔබ කැමති බිඳෙන්නේ නැත්නම්, ඔබ කැමති ලෙඩ වෙන්නේ නැත්නම්, ඔබ කැමති මැරෙන්නේ නැත්නම්. ඒක නේද? ඔබේ ටික කැඩෙනවටද බිඳෙනවටද ආද? නෑ. කැඩෙනවට බිඳෙනවට ආස නෑ. කැඩෙන්නේ නැත්නම්, බිඳෙන්නේ නැත්නම්, ලෙඩ වෙන්නේ නැත්නම්, මැරෙන්නේ නැත්නම් තමයි මම කැමති. හැබැයි ඒක ඉෂ්ට වෙනවද ඉෂ්ට වෙන්නේ නැද්ද? එහෙනම් කරන්න බැරි වැඩක් නේ ඔබ කරලා තියෙන්නේ. කැඩෙන එකක් ගෙනල්ලා කැඩෙන්න එපෝ කියලා ඔළුවෙන් හිටගෙන කෑ ගහනවා. පුළුවන්ද නවත්තන්න? පුළුවන්ද බැරිද? බිඳෙන එකක් ගෙනල්ලා බිඳෙන්න එපෝ කියලා ඔළුවෙන් හිටගෙන කෑ ගහනවා. පුළුවන්ද බැරිද? මැරෙන එකක් ගෙනල්ලා මැරෙන්න එපෝ කියලා මැරෙන්න හදනවා. පුළුවන්ද බැරිද? ඉතින් ඔබ බැරි වැඩේ කරන්නේ. මෙන්න මේ ලෝකේ කැඩෙන්නේ නැති, බිඳෙන්නේ නැති, ලෙඩ වෙන්නේ නැති, මැරෙන්නේ නැති එකක් නැහැ. එහෙනම් සියලු ජාති ජරාවට මරණයට යනවද නැද්ද? ජරාවට මරණයට යනවා නම් එන්නේ සැපද දුකද? කෝ බලන්න අත උස්සන්න ජර මර නැති ගියක් හදාගන්න කියලා. මම එළියේ ගේන්නේ මටයි ස්ක්‍රීන් එක දාන්න දුන්නේ. ඒකක් කියලා. එළියෙත් නැහැ නේද අලුත් අත උස්සන්න. ජර මර නැති ගියක් හම්බ වෙච්ච කෙනෙක් ඉන්නවද? නැහැ. ඉතින් ගෙවල් වල ජර මරන ඔබ එක එක ಜಾති ගෙවල් ගෙනල්ලා තමයි ගෙවල් හදාගන්නේ. ඉතින් ಜಾති ටික ජරා මරණ වෙන්නේ. එහෙනම් ගෙවල් වල ජරා මරණ මෙහෙම අජරා. බුද්ධ ශාසනයේ අජරා මතක තියා. ಜಾති නැති තැන අජරා මරණ. කැඩෙනව නම් බිඳෙනව නම් මැරෙනව නම් මොකක් හරි ಜಾතියක් ඔබට හූල්ලන්න වෙනවා, පෙලෙන්න වෙනවා, අඬන්න වෙනවා, පොළොවේ පස් ගන්න වෙනවා. මෙච්චර දවස් ඔබ ඇඬුවා නම්, දෙනුවා නම්, පොළොවේ පස් කෑවා නම් ඔබ කැමති ಜಾතියකට පහරයි. නැද්ද? එහෙනම් ඔබේ අනිච්ච විච්ච වෙලාව තමයි බලන්න. ඔබ කැමැත්තෙන් හිටියේ මේකට මුකුත් වෙන එකක් නෑ, වෙන්නේ නෑ. හැබැයි වෙන්නේ අනිත් පැත්ත. දරුවා ලෙඩ වෙන්න එපා අම්මගේ පැතුම. හැබැයි දරුවා ලෙඩ වෙනවා. දරුවට කරදරයක් වෙන්න එපා අම්මගේ පැතුම. දරුවට කරදරයක් වෙනවා. දරුවා මැරෙන්න එපා අම්මගේ පැතුම. දරුවා මැරෙන්න පුළුවන්ද? පුළුවන්.
සැප ලබන්න කරන දේ බයන්නකම වැඩි. දැන් මුල් කාලේ ළමයි නැහැ කියලා දැන් අලුත අවුරුද්දක ළමයි අඳුර තනන්නේ අඬන්නේ ඉන්නේ ළමෙක් නැහැ. කොහොම හරි හම්බුණා බාර වෙලා හරි තොවිල් කරලා හම්බුණා කියන්නේ. දැන් හම් වෙලා සැප ආවෝ ඒ අලුත තන. මොකද්ද මේ වෙලාවේ? දැන් නැහැ කියලා අඬාන හිටපු කෙනාට දැන් හම්බුණාම සැප ආවද කියලා ඒත් නැහැ. දැන් මේනද වෙලා තියෙනද? දරුවා කැමැත්තට තියෙන කෙනෙක්ද ඉන්න කෙනෙක්ද නැති කෙනෙක්ද? දරුවා කැමැතිසේ පවත් ගන්න පුළුවන්ද බැරිද? ඉතින් දරුවා නැහැ කියලා තියෙන දුකට වැඩිය හම්බුණාට පස්සේ තියෙන බය කොච්චරද බලන්න. එදා නැහැ කියලා අඬන එක විතරයි. දැන් හම්බුණාට පස්සේ ඔය දරුවා හම්බු වෙච්ච දවසේ ඉඳන් ඔබට තියෙන මහා දරුවෙ ඉන්න මේ පැටියට මුහුත් වෙයිද? කැලේක විදේක රෙල්වේ බෞද්ධ රාජ්‍යයේ දුර්ජනේ කරයි මේවත් එක්ක වේද? හැම වැහැරෙන්නේ නැයිද? මගලි නැරෙයි? අතපය කැඩි? මගේ ඇඟටම ඇදෙයි? කිරි ටිකවත් දිරෙයි? පිට එකවත් හැදෙයි? තෙම ටිකක්වත් දිරෙයි? ධනෙ පොඩි වැඩි? දැන් ගින්නක් කියන්නේ සිසිල් කරන එකද පුච්චන එකද? කැක්කුමක් කියන්නේ රිදෙන එකද රිදෙන්නේ නැති එකද? එහෙනම් දරු කැක්කුම දරු කීම එතනම තියෙන අනුරාසු. දරුවා හදාගත්තේ සැපටද දුකටද? සැප විඳින්න හදාගත්තේ. හැබැයි හම්බුනේ සැපද දුකද? දුකද. දැන් ඔතන වරද්ද. එහෙනම් දරුවා ඉච්ඡද අනිච්ඡද? අනිච්ඡ නම් සැපද දුකද? දුක නම් දරුවා සාරද අසාරද? නෑ අසාර. දරුවෙක් හදාගන්න සැප වෙනද කරන්න පුළුවන්ද? අඬලා වේවි දරුවෙක් වෙලා පිළිල පිළිල නැරිලා ගිහලා අතරම ගත්තේ. අද උච්චරයි හම්බු. එහෙනම් දරුවෝ කියන જાතියින් සැප ලබන්න පුළුවන් කියන එක පුදු. එකක් තියෙනවා දරුවෙක් ඉන්නවා කියන එක තියෙනවා. ඔය එකක්. ඒකට දුක් කෝඩියක් ගිනි කෝඩියක් දාහක. පොඩි එකා දුවනකොට බයද නැද්ද? පොඩි කෙනෙක් ඉන්නවා නම් දුවනකොට බයද නැද්ද? බයයි. පොඩි එකා දුවන්නේ නැතුව හිටියොත්? දැන් මා මුඩ දුවන්නත් නැද්ද දුවන්නත්? දැන් ඉතින් සැපෙන් ඉන්න හදාගන්න පොඩි එකා දිව්වක් බයයි, ඉන්නුණක් බයයි, වැටුණක් බයයි, වැටෙන්නේ නැතුව හිටියත් බයයි. කතා කළත් බයයි, කතා කළේ. පොඩි එකා කෑවේ නැත්තම් බයද නැද්ද? බයද නැද්ද? පොඩි එකා හොඳට කන. ඒත් දැන් බයයි ඉස්සෙල්ලා තමයි. පොඩි එකාට නිින්ද යන්නේ නැහැ. බයද නැද්ද? පොඩි එකාට හොඳට නිින්ද යනවා. දැන් බයද නැද්ද? වෙන්දර 3ට 4ට ඇහැරෙන පොඩි දරුවා 5ට 6ටවත් ඇහැරුණේ නැත්තම් ගිහින් තට්ටුවක් දාලා බලනවද නැද්ද? ඇත්ත කියන තට්ටුව දාලා මොකද කරන්නේ? දැන් හොඳේ ගත්ත බලන්නේ පණ තියෙනවද බලලාද? පණ තිබුණොත් හොඳයි, නොතිබුණොත් දුකක් කියලා නේ පපුව බැලලට ඒක නෝ. දැන් බලන්න අපි මේ දකෝවන්න කරගෙන තියෙන වැඩි මහා බයක්, මහා ගින්නක්, මහා දාහයක් දෙන වැඩක් අනිච්ඡං කයත්තේන දුක්ඛං බයත්තේ. භයානක දුකක් විඳිනවා අනත්තං අසාර කට්ටේ. එහෙනම් අනාත අසාර වැඩක් නෙවෙයි. ඔන්න බුද්ධ දේශ. මේ ළඟදී සිවිලින්ගේ බෑන් එකක් දාලා දුන්නා. අවුරුදු කාමාරක විතර පොඩි ළමයි නැදවුරු ඉඳන් ඉන්නේ. අල්මාරියේ ලංචිප් පැකට් එකක් තිබුණා. කඩ. බෑන් එකේ වුණතර ලංචිප් එකක් ගැලවිලා පොඩි එකාගේ මූණට ඔන්නෝ ළමයාත් වෙන්දට 3ට 4ට ඇහැරෙනවා. ඉදා පරක්කු වෙන්න අම්මා ගිහලා තට්ටුවද පොඩි කන්න දුන්නේ. දෙයිදායි අම්මට මොකක්ද දෙන්නේ? පපුව තියෙන්නේ නැද්ද පැලෙන්නේ? තියෙන්නේ නැද්ද පැලෙන්නේ නැද්ද? දැන් මේ පපුව පැලෙන වැඩක් කරලා නැහැ කොහෙන්ද? පොඩ වැරදුන පපුව ඉර වෙන්නේ නැද්ද? පේන්න හිටියේ නැත්නම් කෑක ගහ හොයන්නේ නැද්ද? දැන් බලන්න සැප එකක් තියෙන ළමයේ කී දුක් කියා තියෙන එනම් සාර වැඩකින්ද සැපේ වි අසාර වැඩකින්ද? කොච්චරයි දැනගන්නව? ළමයි හදන්න එපා කියනව නෙමෙයි, බඳින්න එපා කියනව නෙමෙයි. අසාර වැඩකින් මේ ලෝක සත්‍ය දැකවෙන්න මට ආදී එක තියෙනවා. කොච්චර? මේ ළඟදි මම බණකට යනවා. රත්නාරණට මට ඉස්සරහ එනවා ත්‍රීවිල. මම යන වාහනේ ඉස්සරහ ත්‍රීවිල. ත්‍රීවිල් එකේ ෂෝක් බණක් ගහලා තියෙනවා. පිටිපස්ස. මේ ත්‍රීවිල් එකේ ගහලා තියෙනවා අපේ ජීවිතේ යන සැප ග්‍රෑම් එකයි දුක ටොන් එකයි. ඇත්තද බං? මට හිතුණා පොල්ලා බහු කරන්නේ පොල්ලෝ ඔකට මෙට්‍රික් ටොන් කියලා දාගන්න. පියන් පොල්ලා බහු කරන්නේ උඹා.
අසවල් කරන්නේ මෙට්‍රික් ටොන්නේ එක දුක් විඳන එක දැක ප්‍රයෝගයක් කරනවා හැබැයි ඒක හම්බු වෙන්නේ නැහැ හිතන් ඉන්නවානේ අද හම්බේ ඊට හම්බේ අනිද්දාරේ හම්බේ ඊට පස්සේ යනවා මිස සැබෙන් හිටුනේ නැහැ එහෙනම් මෙන්න මේ ලෝකේ පිළීම ඇරෙන්න වෙන දෙයක් නැහැ මේ ලෝකේ මොකක් කර දෙයකට බලාපොරොත්තුවක් තියෙන මොහොතක් ආද්ද අන්නේ මොහොතේ නම් ඔබ පෙළෙන බව මතක තියාගන්න එනම් මොකක් කරේ එකක් ගේන්න ඕනේ ගන්න ඕනේ මම කරගන්න මගේ කරන්න ඕනේ කියලා බලාපොරොත්තුවක් ගත්ත දවසේ ඉඳන් ඒක නැති කොටත් පෙළෙනවා ඒක හම්බුණා වැඩි වැඩි පෙළෙන්න වෙනවා ඒක රැකගන්න මේ ළඟදී අපි දන්න මහත්තේ සල්ලි තියෙන විවාහයක් වුණා එව්වේ සල්ලි තියෙන නෝනෙක් නෙමෙයි ලස්සන නෝනෙක් මෙයාට ඇත්තටම ලස්සන නෝනෙක් හම්බුණා අවුරුදු 40ක් විතර ගියාට පස්සේ 40 ඉඳනවා කියන मोबाइल महत्वन කොණ්ඩේට කඩුවක් තියන. කොණ්ඩේට සල්ලි කියන්නේ යන්න බයිදී. සල්ලි කුරු ගණී කියලා එකක් නැහැ. නෝන ගෙනාවද කොණ්ඩ අන්තිවල කොණ්ඩේ සද්ද යවන කඩුව අරගෙන වැඩේ කරා. මාස 6කට විතර පස්සේ නෝන එනවා මේ පන්සල. තනි. මං ගහව අයින් වුණාද තනි මහත්යනේ. අනේ හාමුදුර මං යාගෙන් අයින් වුණා. මම වෙයි මේ මාස 6ක්වත් දියෙන. ආන්දුනේ ඩාලිකක් කලින් වුණිය මාම මරණව ගෝබයි. දැන් මම හුදම කෙනෙක් ගිනාල සැප වැඩි. වැඩි උනේ සැප නෙමෙයි බයි ගින් දා අසන්. දැන් බලන්න උදාහරණය කතමා චානන්ද සබ්බ සංකාරේසු අනිච්ච සංඥා. ඉදා නන්ද වික්කු සබ්බ සංකාරේහි අට්ඨියති හරායති ජිගුච්ඡති. ඔන්න බුද්ධ දේශ. අට්ඨියති බල්ලෙක්ට අහුවෙච්ච මස් කට්ටක්. බල්ලෙක්ට මස් කට්ටක් හම්බුණා කියලා. උගේ බඩ කිරෙනවද? ඒකේ උන්ට කන්න දෙයක් තියෙනවද බඩ කිරෙන්නේ? හැබැයි මූ මේ මස් කට්ට අර ලේ දුවන්නට හරි ඒ මොකක් හරි පිළිගන්නට හරි අපාප ඉන්නවද නැද්ද? අපාප ඉන්න. උගේම කට ඒකට කැපිලා උඩ ලේ රහක් එනවා ඇති. හැබැයි වටේ ඉන්න බල්ලෝ හිතන් ඉන්නේ නැද්ද මූට හොඳ එකක් හම්බෙලාද? වටේ ඉන්න බල්ලෝ අර මස් කට්ටට බොර කනවද නැද්ද? අර මහත්ය හිතන්නේ කට්ටිය ඉන්නේ හොඳ එකක් හම්බුලාද? අන්න වටේ ඉන්න බල්ලුට පොර ගැව. අන්තිර මහත්යද නෑ. බල්ලන්ට වටේ ඉන්න උන්ට. එනම් බල්ලන්ට මාර කට්ටක් කාලා අන්තිවල දෙගොල්ලන්ට මත පිළි දරනවා. දැන් බලන්න මේ ලෝක සත්‍ය උඩින් බල්ලා හිතන් ඉන්නවා කට්ටිය සැපෙන් ඉන්නවා කියලා. එනම් උඩින් බලන එකේදී අර බල්ලට මස් කට්ට හම්බුණා වගේ වැඩක් උතන තියෙන්නේ අනිත් බල්ලෝ රැවටිලා ඉන්න හොඳ එකක් කියලා පෙළෙන එක දන්නේ කෙනාපු කෙනා තියෙන කෙනාට ළමයි නැති කෙනා ළමයි ඉන්න කෙනෙන් දැකලා වෙන අනේ මට නැහැ නේ හැබැයි ළමයි ඉන්න කෙනා දන්නවා එයාට තියෙන කී සල්ලි නැති කෙනා සල්ලි තියෙන කෙනෙක් දිහා දැකලා පෙළෙනවා මට නැහැ නේ කියලා හැබැයි තියෙන එකා වයින් ඉන්නවා ඒකයි බුදුහාමුදුරු කියනවා හොඳ උදා असूची वाले असूची वाले असूची අම්බුණා අරුන්ටේක නැති ඉඳ උන්දුක් කියලා හොඳ දෙයක් නැහැ මේ දෙගොල්ලොම සතුටු වෙලා දුක් වෙලා තියෙන හොඳ දෙයකටද අසාර දෙයකට
මෙන්න මේ ලෝකේ හේතු. එනම් මෙන්න මේ ලෝකේ වැඩ පිළිවෙල දැනගන්න. පෙළීම ඇර වෙන දෙයක් ඔබට හම්බ වෙනවා. එනම් මොකකට හිත දීපත් දරුවා වේවා, ගේ වේවා, වාහනේ වේවා මොකකට හිත දීපත් ඔබට දුකින් කෙලවර කරගන්න වෙනවා මිස සැපෙන් කෙලවර කරගන්න බැහැ. එනම් මට අද දහමක් ඇහුණා. මෙච්චර කල් මම සැපයි, හරි වටිනවා, හරි සාරයි කියපු ටික අසාරයි කියලා අදහසක් ආවා. ආවද නැද්ද? අන්නේ කවිතරයි ගන්න ඕන. මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කියන මන්ටි මේ ටික මං හිතන්නේ හරි වටිනේවා. හරි සුන්දර ලෝකෙක, හරි මధుර දේවල්. එහෙනම් මෙන්න මේ ආස්වාදය කියන්නේ මහා භයානක මරණකුලක් කියන මම අද දැනගත්තා. සැප වෙන්නල මහා ගින්නකට දාන මරණකුලක් කියන මම දැනගත්තා. මම මේ මරණය කියලා ළඟදී ඒ මාගෙත් කියන්න දුන්නු මේ මහානෙච්චකම හඳුනි. අවුරුදු 25ක තරුණයෙක් මැරිලා කරන්ට් එක වැදිලා අවුරුදු 20ක විතර හොඳ ලස්සන ගෑනලා මාසෙකමාරක පොඩි එකෙක් බිම තියාන පොළවේ පස්සා මැරිලා ඉන්නේ මහත්ය වැදලා අවුරුද්ද. දැන් අවුරුද්දකට කලින් ওই මහත්ය හම්බු වෙච්ච දවසේ ඒ ගෑනලාට මොකද හිතෙන්නේ? මට ලැබෙන්න කියලා අනුන්ට ලැබෙන්න කියලා. මටම ලැබේවා අනුන්ට නොලැබේවා. එදා කියන්නේ ඔයා හම්බු නැත්නම් පයින්ව ගඟේ ගියේ. දැන් දෙන්නට ගඟේ පයින්නේ හම්බිලාද හම්බිලා නැතුව? හම්බිලා. අපිට ගඟේ පයින්නේ හම්බිලාද හම්බිලා නැතුව? අපිටත් ඒකම. ඒ ගෑනු ළමයේ ඔය මිනිස්සේ අවුරුද්දකින් මැරෙන බව දැක්කනම් බඳිනවා. අවුරුද්දකින් මැරෙන බව දැනගත්තා නම් දැක්කනම් බඳිනවද? බැන්නේ මොකක්ද දැක්කද? හරියට මාළු වෙට දාපු යමක්වා. දැන් මාළු භාණ්ඩයල මිනිහ කොක්කෝම ලෑස්ති කරගෙන ගිහිල්ලා අර නූලේ විලි කොක්ක විතරක් ඉල්ලගෙන වතුර දාන මිනිහට මාළු කනවා. උගේ ඇඟිත් වදින උ ගණන් ගන්නවත් නැහැ. මාළු කොක්ක ගණන් ගන්නවා. හැබැයි ඒකට දානවා පණු එක්ක හරි මක් කෑල්ලක් හරි තව පොඩි මාළු එක්ක හරි දාන. දැන් කනවද නැහැ. දැන් පැනපු මම කන කාලෙ මොකද වෙන්නේ? කොක්කලා. එහෙනම් මෙන්න මේ ලෝකේ ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ අපිත් පැනලා ඇල්ලුවා. අල්ලල තමයි කොක් කරන්නේ. මාළුවට පව් ගමු එකෑමකට එහෙම නෝ බයමව 10 කරා. රූප ශබ්ද ගන්ධ රස පාසාර. ඉඳන් ඉන්නේ වටින එකක් කරගත්ත සාර එකක් කරගත්ත. හැබැයි මේ දුක් විඳින්නේ මොකක්ද? ඔකට වැදගත්නේ ඉන්න මගේ ආගමිට වෙච්ච කතාව කියන්න අපි මිහිතා. අපි ඉස්කෝලේ යන කාලේ ඔය දසම ගණන් ගලම ලේකම් පන්ති මගේ යාළුවෙක් අපි දෙන්න එක පන්තියේ අලුත් පන්තියේ ලස්සන ගෑනා. මේ යාළුවට ඒ ගෑනුවට හිත ගියා. ඒලවල් පන්තියේ ඉන්න ප්‍රශ්න දෙන්නේ නැහැ ඉස්කෝලේ. දෙන්න කොහමද යාළුණා? කෙල්ල ගොඩක් ලස්සන. hinaවෙනකොට තමයි ගොඩාක් ලස්සන. ගෑල් ළමයාගේ තියෙනවා නලතක් පැත්තේ මේ නලතට වෙනකොට ගොඩාක් ලස්සන. ඉතින් මේ ආසත් උන. ඔබේ සිනා මූමන්ට මං හරි ආසයි කී කියනවා. කොහොම ඉඳලා කොහමදදී ඉස්කෝලෙන් අයින් වෙලා දෙන්න බැඳ බව ආරංචි වුණා. මට හම් වෙලා තිබුණේ නැහැ. මාත් ලොකු වැඩයක් ගිහලා අවුරුදු 35 ක ගිහලා මහාන වෙලා මේ ළඟදී ගම්පලාවේ බණකට ගිහලා බණ කියලා ඉන්නකොට යාළුවෝත් බණ අහන්නයි. ඔය කියන්නේ මාව අඳුරගෙන ඇවිල්ලා මේ ධර්මාන්තරේ ළඟ බිමේදගෙන අහනවා වගේ හාමුදුරනේ මම මතකද? මං කොයි තියෙන එක බන්දී ඉන්නේ අමතක වෙන්නේ නැහැ. ඒක ප්‍රශ්නයක් නැහැ. ඔයාගෙනම මේකනේ ඔයාගේ යාළුවා හිටිය ගෑල්ලා මගේ නම මේකල කියලා දෙන්නගේ නම කියලා ඇරුවා. කොහොමද දෙන්න සතුටින් ඉන්නවද? දැන් ඉදා ඉස්කෝලේ ඉඳන් ගෑල්ලා මගේ නම කිව්වනම් මගේ hina කටයි. මේ පාර නම කිව්වම මම මූණ ඇදගෙන ආවා කියලා. මම ඒක බුත් ප්‍රශ්නයක්. උන් කරදරයක්. ඒ මොන නැති වුණාද මෙන්න මේක එක්කවත් කියන්න මොකද උනේ කියලා. නෑ නෑ හඳුනේ නෝනයි ඉන්නවා. අපි දැන අවුරුදු 15කට හිටු යෝගේ අවුරුදු 13ක්ම එයාගේ අම්මා අන්තභාගය ඇදලා ඇතුළු. හැකිට ගන්නවද මම තමයි ගුණේට ඒ 80 ජීවිත මරපුන්ට ටික හොදලා ඒ දෙවිලි ටිකත් හොදලා එයාවත් නාලා අලුත් ඒවා ඇඳලා දාලා එයාම ඉන්නේ කියලා යන්න ඕනට තමයි ඉන්නවද ඔෆිස් යන්න වෙලා තියෙන්නේ. හඳුනේ අපිට දුවේ කම්මුණා දුවට ලියුගේ. දැන් මාසෙකට දැරියත් සතියකට දැරියත් මේ කියන්නේ කියන මට එකපාරට කියන බලහන් දතක් කරපු විනාදේ
දැන් මු මේ දත ලස්සනයි කියලා නැහින්ද කියලා දත ලස්සනයි කියලා හොඳයි කියලා අන්තිමට දැන් මොකද වෙලා තියෙන්නේ හිතා ගන්නද ඒක කිව්ව විතරයි තවත් මොන ඇද වෙලා මම ඒ බලන්න අනේ හම් මේ ප්‍රශ්නේ ඉඳ ගෙදර කිලිම නැහැ සතුටා කර ඉස්කෝල කාලේ තියෙච්ච සුන්දර බව දැන් නැහැ හරි අවුල් පොල්ට බැරි වෙන බයි කේන්දියන වචන තියාගන්න මේගොල්ලෝ ටිකක් කතාවක් කරන මඩ ටිකක් කේන්දිය කියලා එකක් ගාව ගහපාර ඒ දතම ගන්න දැන් යාළුව හොඳයි කියලා ගినాපු නලදත නැහැ දැන් ගినాවෙකට ජනේලයක් කරලා වගේ තියෙනවා ලූගේ මේ ආදුවෙක් තා අන්ද බාගෙන අන්දමගෙන කියලා දුක් දැන් කොහොමද වෙන්නේ ඒ දෙන්නගේ ආදි කාලේ ලස්සනද නැද්ද ඉස්කෝලේ කාලේ ආදි ලස්සනද නැද්ද නව කොහොමද නව ලස්සන ඉතින් ආදි නෝ අද ලෝක සත්‍ය ප්‍රිය බව මధుර බව දැක්කහම පැනලා අල්ලනවා ආදීන වෙනකොට හොටු වෙලාගෙන බෙලි කඩාගෙන නැහින්ද එහෙනම් මේ ලෝකේ ආස්වාදයේ විතරක් දැකලා ඉන්නේ කියලා එයාට අඩන්නේ ආස්වාදයේ ආස්වාදයේ හැදියටත් ආදීනවේ හැදියටත් දැකින කෙනාට සාරයි කියන දෙයක් නැහැ මේ ලෝකේ ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් තියෙනවා නැත්තම් ඇලෙන්නේ නැහැ හැබැයි ඒකේ ආදීනවේ තියෙනකොට ශෝක පරිදේව දුක්ඛ දෝමනසයන්ට ලක් වෙන්න වෙනවද නැද්ද එනම් ගෙවල් වල ඉන්න හැමෝටම අපල නැද්ද? අපල නැ ඵලයක් ගන්න ඕන නම් මේ ගෙවල් වල අපල මෙහෙ ඵල මඟ ඵල නිවේ. එහෙනම් අද ඔබට වැටහෙන්න ඕනේ අපි දෙන්න තියෙන මොන තරම් අනාථ වැඩ ටික. හොඳ රූපේ හොඳ ශබ්දේ හොඳ සුන්ද කියලා විනාවනේ. ඉතින් හොඳයි කියලා විනාපේ කරලා මොකද උනේ? රූපෙත් දිරුවා, ශබ්දෙත් දිරුවා, සුන්දත් දිරුවා, රසත් දිරුවා, පහකත් දිරුවා දැන්. වැහැරිලා වෙනදිලා ඉතින් කරගිය ආකාර දෙයක් නෑ. मूल काले मूल काले कथा खाने पहाट सुहा කට්ටිය පෙළටම රහ ගන්න වැඩේ කනේ නේද? සතුටින් ඉන්න පෙළට රස විඳින්න නම් අගල් පෙළට රහ ගන්න කියලා දැන් පෙළට එනවා වහ. පෙළට වහගෙන ඉන්න කිව්වා. මොකද? මන් දවන්න. කැගෙන විදින නරක ලෝකේ පෙළට රහ දෙන්නේ මාද? ඉතින් පෙළට වහගෙන වැඩක් නේද? දැන් බලන්න ඉස්කෝලේ කාලේ පොඩි වා 3-4 පන්තිය ටොපි කොලයි හින්ද රබර් රැක ගන්න වට්ටු ගන්න පොඩි ගස් ගන්න ඔය කියන දින දෙකක් කාල වෙන දේ අපරා එදා එකලෙඩයි එක මරණි ඊළඟ 20ක් 25 දිනකට මොන මූසල කමක් වගේ නෝ පාරවත් වත් ඇවිල්ලා ඉන්න මූසලයි කියලා එකද එක දෙක වෙනවා දැන් දෙක තුන වෙනවා අතර පොඩි කාට පාරු කියලා තුන අතර වෙනවා අතර පහ වෙනවා දැන් ලෙඩ පහයි මරණ පහ හිතන්නවත් බැ එකලෙඩයි එක මරණේ තීච්ච කෙනා දැන් ලෙඩ පහයි මරණ පහයි මතක් කරගොඩ පපුව හිල දැන් දැකද වැඩි උනේ දුක නිවෙන සැනසෙන මගක් තිබුණා එදා. ඒකට වැටුණා උගුලා. මගට උගුලා. මඟුල. නිවෙන මගට වැටිච්ච උගුලට කියන මඟුල. ඉතින් බුදුහාමුදුරුවෝ මඟුලක් කරගන්න මේ. මංගල දෙයක්. මං ගැලවෙනවට කියන මංගල. අන්න මහා මංගල සූත්‍රය දින ගැලවෙන ක්‍රමය. අසේවනාච බාලානම් පණ්ඩිතානම් ච සේවනං පූජාච පූජනීයානම් ඒතම් මංගල. උතලින් පටන් ගන්න. මොට්ටේ අතුරු කිරින්න නවත්තන්න දැන්වත් ඔය ලෝකේ වටිනවා සාරයි ඉතින් කවුරු හරි පොඩි එකෙක් කරි මේ ලෝකේ අනිත්‍යයි දුක්ඛයි ඔය වැඩ පිළිවෙල අනාථයි උඹලා දුකට වැටෙනවා කියලා පෙන්නලා දෙනවා නම් අන්න ඒක අහන්න අන්න කල්යාණ මිත්‍ර අන්න ඒ ටික ඔබ කරනකොට ඔබට මගපල ලැබෙනවා සෝවාන් වෙලා ඔබ ආච්චි සීය වෙනකොට දරුවෝ හදලා මුණුපුරු මුණිලියන්ගේ මූණ දැකලා ඔය දෑවැදි ටික ඒ දේපල ටික බාර දීලා ආච්චි සීයයි අන්තිමට යනවා තපෝච බ්‍රහ්මචර්යාච අරිය සත්‍යාන දර්ශන නිබ්බාන සත්‍ය කිරියාච ඒ නම් මංගල ආචිදී යන්නේ තපසට අනාගාමි පරි ඔන්න නියම මඟුල් අපි මේ මඟුල් කියලා අමුමුද
ගින්නන දර දාලා 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 දැන් කෑ ගන්න ගින්නර වැඩි. ඒ ගින්නට දර දැම්ම ගින්න වැඩි වෙනවද අඩු වෙනවද? වැඩි වෙනවද අඩු වෙනවද? ගින්නට දර දැම්මද නැද්ද? එළිය එමුද කියන්නේ දැම්මද නැද්ද? කොහොමද දැම්ම? නිකන් දුවේ අඬ ගහලා දෙන්නේ ආදර ආදර ආදර. ආ කියලා දර දීලා ආදර කළා. දැන් කෑ ගන්න ගින්නද? ඉතින් ආදර වෙන සියලු දිනාටම කෙලවර ගින්දර නෙමෙයි. ආදර වෙන්න තියෙන කැඩෙන විදිහේ මරණ එකක් නම් කෙලවර ගින්දර. ආදර වැඩි හැමෝටම ගින්දර වැඩි. ගින්දර වැඩි වුණාම තමයි ඔබ කරන්නේ. එදාටනේ කරද. ආදර වුණොත් ගින්දර වැඩි. ගින්දර වැඩි වුණොත් ඕක කර වෙලා කරද. එහෙනම් ආදර වෙන හැමෝම අන්තිමට කෙලවර කරන්නේ කරද? එහෙනම් බුදුහාමුදුරුගේ ආදර වෙන්න නෙමෙයි. ඔය ගින්නට දාන දර සුන් කරා. එදාට ගෙන සුන්දර. එහෙනම් අද ඉන්න සුන්දර කෙනෙක් වෙන්න හිතා. සුන්දර වෙන්න නම් ලෝකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වැඩ පිළිලා මේකට දුකෙන් කෙලවර කරන මට ඒක වඩා හොඳට තේරෙයි. දැන් කරන්න දැන් නැහැ කරන්න වැඩ ටික කරා යන්න. හැබැයි වටිනවා ධාරයි හොඳයි කියන පුළුවන් ළමයෝ අනිත්‍ය දුක්ඛ අනාත්ම මරගුණන්නේ ළමයෝ කියන්නේ. නෝණා කියන්නේ මහත්ය කියන්නේ දේ කියන්නේ රූප ශබ්ද ගන්ධ රස පාස රූප වේදනා සංඥා සංකාර විඥාන මේ කොයි විදියට කිව්වත් මරගුණන්නේ. මට අද ඒක හොඳටම තේරෙයි. මෙච්චර කල් අහපු නැති මනක් අද ඇහුව. මෙච්චර කල් අහලා තිබුණ ඔය පහ නියමයි හොඳයි වටිනවා සාර. ඔය පහ අනිත්‍යයි දුක්ඛයි අනත්තයි කියලා අහගත නම් පෙරනවා සූ විරුපණ. එහෙනම් දැන් සැපයි කියන මෙච්චර කල් හිතන් තියෙන ඇත්තටම සැප දෙන ටිකක්ද කිරි දෙන ටිකක්ද? එහෙනම් දුක්ඛ සත්‍ය කිව්වොත් ඔබ මෙච්චර කල් සැපයි කියපු ඔය ආස්වාදය මහා ගින්නක් කියලා දැක්කනම් සැප දුකක් වුණා. සැප දුකක් වෙනවා කියන දුක්ඛ සත්‍ය. මේ ලෝකයේ සැපයි කියන ටික හරි භයානකයි කියලා දකින්න නම් අන්න මාහෝ මගෙන් අහගත්තේ බුදුහාමුදුරුවන් අහගත්තේ උන්වහන්සේ දේශ. රූප ශබ්ද ගන්ධ රස පහස කියන ඔය පංචකාම ආස්වාද මරවුකුලක් භයානක දෙයක් ගින්නක් කියලා දකින්න නම් ඒකට බෞද්ධය. අන්න නිම් බෞද්ධ. එහෙනම් ගින්නක් බව දැන දැන කවුද ගින්නට වැටෙන්නේ? දැන් නැතුනේ ගින්නට මෙච්චර කල් ගියේ. සැප ලැබෙනවා කියලා ගිහින් අන්තිමට දුකෙන් කෙලවර කළා. අදමට ඒක හොඳටම තේරෙනවා. මේක හරයක් කියලා දන්නේ නෑ. මේක ගිනි දෙන වැඩ. එහෙනම් මේක ගිනි දෙනවා නා. ඇසුරු කරන්න ඕනද? අතාරින්නවා. එහෙනම් ලෝකයේ ඇසුරු කරනවා කියන්නේ අනාථ වැඩ. අනාථ වෙන වැඩ. රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කියන්නේ මාව අනාථ කරන වැඩ කියලා දැක්කනා. ඔය ටික නැති තැනදී ශාන්ත ප්‍රණීත කියලා දැක්කනා. දැක්කේ නිවන්. නිවන් දැක ගැන හොතා. එහෙනම් සෝවාන් වෙන උන් නොලි කියලා. ලෝකයේ අනාථයි. අත්හැරුණොත් නාථයි. ඔතෙන් ආවගෙන සෝතාපන්න වගේ කරා. එහෙනම් මෙච්චර කල් කරලා තියෙන නාත වැඩද අනාත වැඩද? අනාත වැඩ ටිකන්නේ කරලා තියෙන. අද මට ඒක හොඳට තේරෙනවා. එහෙනම් මම කැමති වුණත් නැතත් මෙන්න මේ පංචකාමයක තියෙන තැන නැති වෙච්ච දාට තමයි මට නිවෙන්න පුළුවන්. මගේ ගින්න නිවෙයි. අන්න ගින්න නිවුණා නම් ගුව නිවාගත. රාගක්කයෝ නිබ්බාන. දේශක්කයෝ නිබ්බාන. මෝහක්කයෝ නිබ්බාන. එහෙනම් ඇලෙන්න කියලා දැන් එකක් ලෝකේ තියෙනවද? ඇලෙන්න තියෙන ගින්නට වැටෙන එකක් නම් කවුද ඇලෙන්නේ? පළගැටිය කවදාවත් ගින්නෙන් පිච්චෙන බව දන්නව නම් පයින්වද ගින්න? නෑ, ඌ ඒකට පැන්නේ. හරි හොඳ ලස්සන එකක්. එහෙනම් මෙන්න මේ වගේ අපි ගින්නට වැන්නලා තියෙන මේ ප්‍රිය ස්වභාවය විතරක් දැකලා. අර මගේ යාළුවා. එහෙනම් ඔබ අද ඉඳන් ප්‍රිය ස්වභාවයේ ගිනිසේ දැක්කොත් ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවය මහා භයානක දෙයක්, අනාථ දෙයක්, අසාර දෙයක් කියලා අපි දැක්කොත් දැක්කේ ධර්ම. දැක්කේ දුක. ප්‍රියදී දුක කැදීර ගින්න කැදීර දාන තලි. ඒ දැක්කන දුක්ඛ සත්‍ය එන ඔය දුක සමුදේ උනේ. ඕක පස්සේ යන්න කි ලෝක ඇසුරු කරන්න කි. එහෙනම් ඒක ඇසුරු කරන්නේ නැත්තම් දුක්ඛ නිරෝධය. ඒකට තියෙනවා මාර්ගයක්. ඔය ගැන හිතන කින කරගෙන නවත්තා. සම්මාදිට්ඨියට වත් වුණා අහගත්තර වදේ. එහෙනම් ධම්මා සංකප්ප වාචා කම්මන්ත දැන් වෙන්නේ බලෙන් කරන්න දෙයක් නැහැ. එහෙනම් මාර්ගය දැන් නිකම් වැඩෙන්නේ. එහෙනම් පටන් ගන්න අද දී කියුත් හොඳයි වටිනා සාරය කියලා ගන්න එක. මේ රූප ලෝකේ රූප ශබ්ද ගන්ධ රස පාදික මේ තුන් ලෝකේ කොහෙවත් දෙයියෙක් වුණත් ඔච්චරයි, බ්‍රහ්මයෙක් වුණත් ඔච්චරයි, මිනිස්සෙක් වුණත් මේ සියලු ලෝක සියලු සත්‍යයන්ව ඇසුරු කරන්න තියෙන ඔන්න ඒ ගේ දෙන ටික කියලා දැක්කන මොබේ ප්‍රශ්නික අන්නේ යාට පුනිදාස් මේක කරලා ගිහ යන්න තියෙන හොඳ දැනගන්න. හරි බල පෙරේතක මේ රූප බල බල හිටියා. හරි හොඳයි කියන්නේ ඔබ බලපු රූපයක් ඔබ රූපේ කෑල්ලක් වඩ නැරෙන මොහොතේ මතක් වුණොත් ඔබ තිරිසනෙක් වම කරේ එක්කොලි දේ ආදිත්ත පරියාය සූත්‍රයේ සංයුක්ත 4 332 පිටු
මහණෙනි රූප බලනකොට වැඩි හොඳ ඇස් දෙක පුච්ච ගන්න. මේ පින්වතුන්ට සැප බලන එකද පුච්ච ගන්න. දැන් දැන් මොකටද සැප බලන්නේ? ඇත්ත දැක්කනම් කියන ආමඳුරේ පුච්ච ගන්න. මහණෙනි ඇස් දෙක අන්ධ වුණා පිච්චුණා කියලා කවුරු සතර අපාගත වෙන්නේ නැහැ. එයාට කන වැල අල්ලගෙන හරි අතක ගහරි නා ගන්න බාත්รูම් එකට යන්න ඇඳට යන්න බට්ටික් කාගන්න පුළුවන් කවුරු හරි අල්ලගෙන ගියේ. එයා එකෙන් සතර අපාගත වෙන්නේ නැහැ. හැබැයි යම් කෙනෙක් රූප බලවල ඉඳලා ඒ බලපු දැකපු රූපයක් හිතේ තිබිලා ඒ රූපේ හෝ රූපේ කැලලක් අනුලකුණා ඔන්න බුද්ධ දේශ චූටි කැලලා මැරෙන මොහොතේ ඇලිලා ඇවිල්ලා මතක් කළා හරි හොඳයි හරි හරි නරකයි හරි ඇලිම හරි ගැටිම ආවොත් එයා එක්ක තිරිසනේ එක්ක නිදි දැන් බලපු ටික කරන උදව්වක් මහණෙනි අහනවට වැඩි හොඳයි කන පුච්චන මහණෙනි ඉමිනවට වැඩි හොඳයි නාසෙ පුච්චන්න රස විඳිනවට වැඩි හොඳයි දිව පුච්ච ගන්න කය පිනවනට වැඩි හොඳයි ගිනි පොඩකට පයි උඹලට එක සර යම් කෙනෙක් ඔය ටික කළා මැරෙන මොහොතේ ඒ ටිකෙන් කොටසක් වූ මතක් වුණා එයා තිරිසන් දුක් කියන්නේ එයා බලා ඔන්න යන්නේ කන්නන් මින් විස අඹ පල රිස්සේ මන් සන්තෝෂ කර කිම බලසිස් කෑව 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 රහයි කියලා මීයන් කාල දිනේ වහදා බඩක් තිබුණා හිතක් තිබුණා මීයන් හැබැයි නේ වහදාලා ඉන්න මොකද නරින්නේ එන අප මෙච්චර කල් ප්‍රියයි මතුරායි සාරයි මේ ලෝකේ දුකක් විඳලා අන්තිමට මහා දුකටත් යන්නේ ඔය ටිකේ එනම් මෙච්චර කල් බලපුවා අහපුවා හිඹපුවා රස විඳපුවා පහස ලැබුවා ඔබ වනා ඔබේ ලොකු මහතුරලෙන් ඉන්නේ අල්ලපු ගෙදරට කොහේ හරිද ළඟ අපේ හතුරට පුළුවන් අපි මරන්න එක මරගන්න අලුගල්ලා එච්චර ඌට බෑගුවේ හතර පායිද හැබැයි ඔබේ ඔය ආදරණීය ඇහැට පුළුවන් ඔබ හතර පායි එන ලොකු මහතුරා අර මනුස්සයද අපේ ඇහැද හැබැයි ඔබ වැඩි හැලුකුයි අර හතුරටද ඇහැද එන ඔබ විතර කල් භෝජනය කරලා තියෙනවා හොඳම හතුරා කන නාසය දිවකය ඔන්න අතුරු වර්ධන පෝෂණය කරගෙන හොද හොද සුද්ධ කරගෙන අනේ තියාගත්තා හොඳ දෙයක් කරනවා ඔන්න ඔය ටික භයානකක් ගින්නක් දාහය කියලා වැටුණා නම් මේ පාට දින චන්දරාගේ ඉඳලා චන්දරාගේ වුණා සතරපයි ඔන්න දෙය එහෙනම් දැන් මේක පිළිතුරු වෙනවා මේ ඉඳ නාගා නැතුව මේ ලක්තන් කරලා ඉන්නේ ගන්නේ මේක වහගන්න දැන් ටිකක් තියෙනවා ඒක නැදුවක් අන්න දැන් එහෙනම් කරසන්දයක් තියෙනවා මේක දැනගත්තා. පෙරදිලි ඉවරයි. මේක තියාගන්න ඕන නිවන් දැකගෙන ගන්න රහත් වෙනකන්. ඒ ඉඳ මොනව හරි කරන්න. වැටකොළු ඉවර කියලා. අනේ මේක ඉන්නකම් දෙවෙන්නේ නැතුව පින්නෙන් අහුවේ බේරගන්න. වැඩක් හරි දෙන්න. ඒකට වැඩක් කරා. ඔන්නෝ ටිකයි ඔන්න සිව්පස්සේ දෙදෙනෙක් ගැදුනොත් අනේ මට නම් ගවමුත්‍ර ටිකක් හරි හරි අල්ලුදා. ඔන්න දෙන්නේ. එහෙනම් ජීවර බින්ද පාද දේනාදන ගිලාපද කියන ඔන්න ඔය හතරේ ෂේප් වෙන උනන් ජීයන්. අන්නේ දාට ආවිච්ච මුහුවිච්ච ගති දුරු වෙන ඉඳ ආමුදුරු එන රෙද්ද දාමුදුරු නේ ආවිච්ච මුහුවිච්ච ගති දුරු වෙන ආමුදුරු ඒකට සකස් වුනොත් ළඟට උපාසක එන දීක්ෂු දීක්ෂු නී උපාසක උපාසක ආපෙන මෙන්න මේ වැඩේ කි අනිච්ච දුක්ඛ අනන්ත සේ දැනගෙන අසාර වැඩක් අනාත වැඩක් භයානක වැඩක් කී දැකලා අන්නේක දින බැදීම චන්දරාගය අඩු වුණා නම් අන්නේ දාන සතර පාන්දා දුකේ දුදා කවදාද මේ පූර්ණ වෙච්ච දාන සියලු දෙන්නා පොකදරය ඔය ටික කරගෙන ඔබ මේ තාක්ක ඇතුළු සියලු දෙනාට ඒක කරන් පසු කලයක් වෙන මොකෙක් වුණත් මේ ලෝකේ ඔබ බලන්න මොන ප්‍රශ්නයක් තියුණා දැන් මොකද කියන්නේ මෙච්චර කාල කරලා තියෙන්නේ හොඳ වැඩ ටිකක්ද බයන වැඩ ටිකක්ද මොකද කරලා තියෙන්නේ සතුටු වෙන්න පුළුවන්ද ලැජ්ජ වෙන්න ඕන ටිකක්ද ලැජ්ජයි කියන්නේ විදි ලැජ්ජයි කරලා තියෙනවා හරි හොඳ ටිකක් කියලා එහෙම මුතුනේ නම් කරලා තියෙන්නේ මේ ලෝකේ ඉන්නත් දීලා සතර අපායක් හදන දෙන වැඩ ටික අන්න බුදුමාතෝ හීනෝ ගම්මෝ කෝතුත් ජලිකෝ අනදියෝ අනන්ත සංගීතෝ විවේක දම්සක් කරනවා හීනෝ ග්‍රාමෙදි ගිහිගත් කියන හොඳ ගති නෙවෙයි. ගරහලා අහක් කරන ගැරහිය යුතු ගති වල කියන ගිහිගත්. එහෙනම් ගිහිගත් අයින් කළා උපාසකයෙක් කියලා. උපේට සකස්සේ. මෙන්න මේ ගුණේ වඩාගත්තොත් වැඩුණා වූ ගුණේට හිටියා වැඩි හිටියා.
හෙතර වුණට වැඩි හිටියෙක් වෙන්නේ නැහැ මේ බුදුදා. මේ ಗುಣ වැඩිලා හිටින්න ඕනේ අන්නේ දාට වැඩි හිටියෙක්. දැන් ඉන්නේ කැමති දෙයක් කරන්නේ. ඔන්න කේන්ද්‍රේ බලන්න කේන්ද්‍රය ඇති. කේන්ද්‍ර කරගෙන ආව මොකද්ද කියන්නේ? මේ දතරේ මම. වැඩිම කේන්ද්‍ර කරගත්ත ටික කේන්ද්‍රය. වැඩිපුර ලැග්ග තැන ලග්නේ. වැඩිපුර ග්‍රහණය කරගත්ත ටික ග්‍රහණය. මොන දහයෙන් දාවි කියලා දසාවේ. දස කුසලයෙන් ආවනා දසා හොඳයි. දස අකුසලයෙන් ආවනා දසා නරකයි. අනුන්ට එන එන්න ලබුන් වෙලා තියෙනවා නේද උරු අපලත්. ඉතින් හැදෙන්න නොවේ. ලයේ වෙච්ච මේ හදවතේ වෙච්ච අඩුව ලය අඩ වෙද. ඉතින් ලෙඩ ටික ඕමනේ ආ. ප්‍රෞද්ධ බව අග්‍ර කරගත්තා. රෝ අග්‍ර වුණා. රෝ. ඊටදී වෛරය ඇසුරු කරන්න කියලා වෛරය. එහෙනම් ඔය ටික නේද දුක් කරන්නේ. දැන් කවුද වැඩේ කරන්නේ? එහෙනම් සුද්ධ වායේ ඉඳලා ආපු දුර අඳුර දැන් අඳුර වෙලා තියෙනවා. දැන් එහෙනම් ආපු ලෝකෙට ආලෝකෙට යන්න. ආපු ලෝක කියන්නේ ආවස්තර බ්‍රහ්ම ලෝකයේ ගතිය අලෝබදේශම් මොකද? අපේ මාතේ දුක්. එහෙනම් ආපු ලෝකෙට ගියොත් ආලෝකයි. ආලෝක කියන්නේ එදා විද්‍යා විමුක්තිය වත් උනා. නිවන් දැක. එහෙනම් චක්කුම් උදපාද කියනවා සෝතාපන්න ඵල. ඥානං උදපාද කියනවා සපුරුදාගාමි ඵල. ප්‍රඥා උදපාදි කියනවා අනාගාමි ඵලේ. විද්‍යාව උදපාදි කියනවා අරියත් ඵලේ. ඔය හතර වුණා ලෝකයෙන් ඉදරයි. ආ ලෝකයි දුක ලෝකalu. ලෝකෝත්තර. අදින ලෝකෝත්තරෙක. ලෝකී ලෝකෝත්තරේ ලෝකී ලෝකෝත්තරය කපටිය. බුද්ධ ශාසනේ ලෝකෝත්තරය. පුතු. එන එලිවර. දැච්චු තුනනේ. ඉතනදයි. එනම් ලෝකෝ ලැජ්ජේ නැහැ. බර ටික තේරුණා නම් ලැජ්ජේ නැහැ. ඒ ටික නම් ගෙදර ගිහ කිව්වේ අසුර මොකද? ආයෙන සාදුකාරය. එහෙනම් අපි අනුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් අර පරණ වැඩ ටික නවත්තර මෙන්නේ නම් දනු කටයුතු කරමු. අර ආච්චි ද අදින කරම මොට්ට වැඩ ටිකම කර කර ඉඳිපා. කාලා රසමුසු භෝජන කරපෙන් ගාලා සුවඳ ඇති සඳුදු මන ලාලා අබරණ රිසිලෙස සැරසු පාලා ගිය බහු අන්තිර බහුරු කෝල අන්ටික කරලා නිකන් මැරල යන්න දැන් අපි ආදිල දීලා මොකද කර කර ඉන්නේ ඉතින් හිටියයි අල අල නැහැ කිව්වම යනවා අලගේ අල අරන් ඉන්නු කියන ලූණු නැහැ දැන් ලූණු කියන ලූණු තියෙනකොට දීනි නැහැ දීනි කියන තේකුණ නැහැ තේකුණට ආල් නැහැ ආල් නැහැ පාන් නැහැ පාංගින ලුණු නැහැ ලුණු වෙනකොට ආපහු වලන්නේ නැහැ වලන්නේ කොට ආපහු තාමුණු හරි නැහැ ඔය ටික ඔක්කොම දේකට සල්ලි. ඊට දෙන සල්ලි වල. සල්ලි ටිකක් වහනකොට ගෙදර කවුරු හරි දන්නේ නැහැ. දැන් එයා වෙනකොට බේස් ගියේ. බේස් තරම් වටේ කරගෙන ගලනට එයා ජීවතුන් අතර නැහැ. දැන් මිනිහ ගෙනල්ලා දවස් තුනක් විතර අඬලා එයා වල්ලලා ගෙදරනකොට ආපහු වලන්නේ නැහැ. යනවා ආපහු වලන්නේ. අලගේනකොට ලුණු නැහැ ලුණු වල හාල් නැහැ පොල් නැහැ ගල් නැහැ කෝපි නැහැ තේකොළ නැහැ දීනි නැහැ. ඔයටි ගෝවරුන් සාවි කිට දන්නේ. එයාට බෙහෙත් තරම් වැඩේ කරනකොට එයාත් නැරලා අන්තිමට එයාටත් දවස් 3ක් විතර අඬන. එයා වල්ලලා ගෙදරට ආපහු ආපවලනේ. දැන් ආපවලනේ කියන්නේ. දැන් මොකද්ද කරලා දෙන්නේ ඉතින්? කට්ටියම අලලුණු හොයන ගමන් මිනිහ වල. එක්ක මිනිහ වල යන ගමන් අලලුණු ඔච්චරයි කරලා. අලලුණු ගේන්න. හැබැයි ඊට වැඩි වැඩක් මේක තියෙනවා. අලලුණු ගේන ගමන් නිවන් දකින්නවනේ කියලා. නිවන් දකින්න කියන්නේ මෙන්න මේ ගින්න දැක්කා. ගින්න හැදුනේ පංචකාම ආස්වාදපත්තේ. එහෙනම් පංචකාම ආස්වාදපත්තේ යන්නේ නැත්නම් ඔය ගින්න නිවෙන්න. අන්න කොළුනවා. විලිනුන. අදේ කරකට අදේ නම් නැස්. හොඳයි සිල් දෙනාට යහපතක් වේවා.